උදෑසනක් අපි සිකුරාද දවසේ වින්දනේ උදෑසනයි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ වෙසක් සිරියෙන් වෙසක් අසිරියෙන් රටම නැහැවිලා තියෙන මේ දවස්වල ඉතින් අපි හැමෝම වෙසගේ සුන්දරත්වය බොහොම අපූර්වවට විඳගත්තා මං හිතන්නේ හිරු ටීවීත් එක්ක රැඳුණු ඔබට වෙසක් පුන් පොහොය දින සජීවී වැඩසටහන් එක්ක ඒකාත්මික වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා ඒත් එක්කම ඔබට මතක් කරන්න ඕනේ දැන් අපි පහුගිය වර්ෂයට ගියොත් අපි පහුගිය වර්ෂයේදීත් මේ විදිහටම කතරගම කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් තමයි අපේ වෙසක් පුන් පොහෝ දින විශේෂ වැඩසටහන් ඔබ වෙනුවෙන් ගෙනාවේ පොහොය දින විශේෂ වැඩසටහන් මේ වගේම තමයි පහුගිය වර්ෂයේදීත් අපි වස්කඩුව ශ්‍රී සුභෝති විහාරස්ථානයේ සතුව පවතිනා වූ සර්වඥ ධාතුන් වහන්සේ නිසක සර්වඥ ධාතුන් වහන්සේ කතරගම කිරිවෙහෙරට වැඩම කරවල එහි සිට බැතිමත් ඔබට වැඳ පුදා ගන්නට ඉඩකඩ සැලැස්සුවා. ඒ වගේම තමයි මේ වර්ෂයේදීත් අපි මහියංගන රජමහා විහාර පුදබිම කේන්ද්‍ර කරගනිමින් උත්තම ධාතු වන්දනා අපි මෙවරත් ඔබ වෙනුවෙන් ගෙනෙනවා මේ වෙසක් පුන් පොහොය දිනේ නිමිති කරගනිමින්. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා අද සහ හෙට කියන මේ දවස් දින දෙක පුරාවටත් පැවැත්වෙනවා. අපි ඊයේ දිනේත් උත්තම ධාතු වන්දනා එහෙම නැත්නම් සරක්නි ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කළා. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා මහියංගන රජමහා විහාරයට එන්නට පුළුවන් නම් මේ විරල පුණ්‍යමය කටයුත්තත් එක්ක ඒකාත්මික වෙන්න සහයෝග සම්බන්ධ වෙන්නට අපි ආරාධනා කරනවා හෙට සහ අද කියන මේ දවස් දෙකේදී පැවැත්වෙනවා සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශන. ඉතින් බැතිබර සිතින් ඔබට ඒ මතක් කිරීමත් කරන ගමන් අපි සිකුරාද දවසේ වින්දනේ උදෑසනයි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඔබ දන්නවා සුපුරුදු විශේෂාංගේ මොකක්ද කියලා. සුපුරුදු විදිහටම තරුවකගේ අනාගතය ගැන කතා බහ කරන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි හැමදාමත් ඔබ ආදරය කරන මේ ශේෂ්ත්‍රය තුළ සංගීත ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, රංගන ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, කොමරි අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය පුද්ගලයෙකුගේ උපන් කේන්ද්‍රයට අනුව ඔහුගේ හෝ ඇයගේ අනාගතය ගැනයි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසෙත් අපි මේ විදිහට ඔබ ආදරය කරන දක්ෂ ගායන ශිල්පියෙක්, ඒ වගේම ඡායාරූප ශිල්පියෙක් ඔහු මැදිරියට කැඳවගෙන ආවා දයන් විතාරණ මහත්මයා. ආයුබෝවන් සුබදාසනක ඔබතුමන්ට. ආයුබෝවන්. ඒ වගේම තමයි ඉතින් සුපුරුදු හිතවතත් අපිත් එක්ක ඉන්නවා. මොකද ඔහුගේ අනාගතය ගැන හෙට දවස ගැන කතා බහ කරන්න අනිවාර්යයෙන්ම ඔහු අපිත් එක්ක හැමදාමත් සම්බන්ධ වෙනවා. ලක්ෂේන නායක මහත්මයා, ප්‍රවීණ ජෝතිර්වේදීතුමන්, ආයුබෝවන් සුබදාසන. ආයුබෝවන් සුබදාසන. අපි මේ මුලින්ම දයන් විතරණ මහත්මගෙන් දැනගන්න කැමති මොනවද මේ දවස්වල වැඩ කටයුතු මොනවද කරන්නේ? ඉතින් අපිට කියන්නකෝ අලුත් ගීත නිකුත් කළා කීපයක් තැටිගත කරලා තිනවකෝ නිකුත් කරලා තිනවකෝ අපි ඒ ගැනත් විස්තර දැනගන්න කැමතියි. ඔව් දැන් මේ ටිකේ වෙසක් සමයෙන්ද වඩා බෙතිගී ප්‍රසංග වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම විවාහ මංගල උත්සවත් බෙහෙවින් තියෙන මාසයක් වෙසක් මාසෙ. ඉතින් එයාර්නා මර කිව්වා වගේ ගීත දැන් 300ක් පමණ ගායනා කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් මයිදා සින්දු 100ක් පමණ විතරයි මේ රසිකයන් තාම තිල්න වෙලා තියෙන්නේ. ඉතින් අනිත් ගීත ටික ඉතින් තිල්න කරන්න බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. ඒ තමයි මේ දවස්වල කරන වැඩ. මොකද ගොඩක් අය අහන එක තමයි අලුතෙන් සින්දුවක් කරන්නේ නැද්ද කරේ නැද්ද කියන එකට තමයි මම මේ හැම වෙලෙම කියන්නේ. මම මේ තරම් ගීත කන්දරාවක් කරලා තියෙනවා. ඉතින් ඒවා ශ්‍රවණය කරන්න රසිකයන්ට අවස්ථාවක් ලැබෙනවා නම් හොඳයි කියලා. හොඳයි. දැන් ඒත් එක්කම දැන් අද දවස නම් ටිකක් වෙනස්. අපි ගායනය ගැනවත් අපි එහෙම නැත්නම් ඔබ දක්ෂ ජනප්‍රිය වගේම ප්‍රවීණ කැම්මේ ඡායාරූප ශිල්පී කේත ඒ ගැනවත් නෙමෙයි කතා බහ කරන්නට හදන්නේ. අද දවසේ ඔබ ගැනම තමයි අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් දයාන් විතාරණ කියන මේ සුඳුරු පුද්ගලයාට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා අපේ රටේ. ඉතින් ඒ හැමෝටම මේ දයාන් විතාරණ කියන චරිතය කොයි වගේ කෙනෙක්ද කියලා දැනගන්නට පුළුවන්කම තියෙනවා ඔබේ ජන්ම පත්‍රයට අනුව. මුලින්ම කියනකො මොකද ඒ ගැන හිතෙන්නේ කියලා. ඇත්තටම මෙහෙමයි මම මුල් කාලේ මං කුඩා කාලේම නම් එහෙම කේන්දර ගැන විශ්වාසයක් තිබ්බේ නැහැ. හැබැයි පසු කාලීනව මට කියපු යම් යම් දේවල් සත්‍ය වුණා මගේ ඇස් ඉදිරිපිට. ඊට පස්සේ ඒවත් මට එච්චර හිතුවේ නැති නිසා ඒව ගැන මට ලොකු දැනීමක් මතකයක් තිබ්බේ නැහැ. හැබැයි ඒයම මට මතක් කරලා දුන්නා මේ කල් මම මේවා කියලා තිබ්බා නේද? දැන් ඒක අත්විඳිනවා නේද කියලා. ඒ හින්දා මම කේන්දරේ ගැන විශ්වාස කරනවා. හරි, එහෙනම් අපි දැන් ඔබ ගැන කතා කරන්න සූදානම්. අපි මේ ලක්ෂේන නායක මහත්මයාගෙන් පුරුදු විදිහටම දැන් අපි දයන් විතරණ කියන මේ සොඳුරු කලාකරුවා හඳුනාගෙන තියෙනවා. ඔහුගේ දැන් උපන් දිනේ උපන් වෙලාව ওই ජන්මපත්‍රය ඔක්කොම දැන් මේ වෙනකොට ඔබ දැකලා බලලා ඔක්කොම තියෙන නිසා කොයි වගේ කෙනෙක්ද උපන් කේන්දරයට අනු දයන් විතරණ කියන චරිතය? ඔව්, තානියා මට අවස්ථාවක් දෙන්න අද දයන් විතරණ කියන සොඳුරු කලාකරුවා ගැන කතා කරද්දී මට හිතුණා ඔහුව නිර්වචනය කරන්න හොඳ පරිසරයක් ගොඩනගා ගන්න. ඒ සඳහා මම මේ වගේ ප්‍රවිෂ්ටයක් ගන්නවා. හැබැයි මේ ප්‍රවිෂ්ටය ගද්දී මට උදව්වට එන්නේ සුභාසිතේ තියෙන කවියක්. මම ඒ කවියෙන් මේ වැඩේ පටන් ගන්නවා. මට අවසර දෙනවද දැන් අයියා? අවසර දෙනවා.
පින්මද පුතුන් සියයක් ලඳුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු නෙකතරු රැසින් මෙලෙසට නොම වේය දුරු මේ කවි පෙළෙන් කියන්නේ එක්තරා පවුලකට ලැබුණු පුත්‍ර රත්නයක් ගැන මේ පුත්‍රයා ගුණයෙන් නැනයෙන් බලයෙන් යුක්ත වූ පුතෙක් ඒ නිසාම තම පවුලට තමා උපන් ගමට තමා උපන් රටට ආලෝකයක් වෙනවා මේ ආලෝකය සෑම පැත්තටම පැතිරිලා දියුණුවක් ලබන හැටි කියන්නේ ඒ නිසාම මම මේ දයන් කියන සොඳුරු කලාකරු වගේ උපත තුල හදපු කේන්දර පත්‍රය තුල මම මේ දකින මම මේ කවියට සාධාරණත්වයක් ඇති කරන්න යන්නේ ඒ සඳහා මම දැන් දයන් කියන්නේ කවුද කියලා ජ්‍යොතිෂ වේදය අනුව නිර්වචනයක් දෙන්න යන්නේ ඔන්න මෙහෙමයි මම මේක දකින්නේ දයන් උපත තුලම හිත ඉක්මනින් උණු වෙන කෙනෙක් අනේ මන්දා හිත ඉක්මනින් උණු වෙන නිසාම රැවටෙන්නත් තියෙන අවස්ථාව වැඩි අනිත් පැත්තෙන් එක වෙලාවකට වැඩක් කරගන්න ගියාම පොඩි එකා වගේ තමයි එක කොහොමයක් කර ඉවර කරන්න ඕන කියන ගතිය තියෙනවා උපන් ග්‍රහ බල ශක්තිය තුල තම ජීවිතේ අරමුණු ඉලක්ක කරා හරි පහසෙන් යන සෞම්‍ය වූ පුද්ගලෙ කොහෙන් ගරි මට අවශ්‍ය දේවල් ටික සිද්ධ වෙනවා ඒත් එක්කම පෙර ආත්මවල පෞරුෂත්වය තුල ගොඩනගාගත්ත නායකත්වයක් එක ඉපදෙන කෙනෙක් මම කවුද මට මොනවාද පුළුවන් මට මොනවාද බැරි කියලා මම හොඳට දන්නවා මට ඕන කෙනෙක් එක්ක කරට කර වැඩ කරන්න පුළුවන් ඕන දැන් නායකත්වයක් අරගෙන තමයි දැන් ඉපදෙන්නේ ඉපදිලා මේ ලග්නාධිපතියා හරි ලස්සන කතාවක් කියනවා මෙන්න මේක තමයි අර නිර්වචනය මන් දෙන්නේ දයන් කියලා කියන්නේ කරන කියන දෙයින් ලාභ ලැබෙන එකක් වර්ධිනකොට තව එකක් හොයාගෙන කරන්න පුළුවන් දක්ෂ සූර පුද්ගලයෙක් හරි පණ්ඩිතයා මොකද පණ්ඩිතය කියන්නේ ඕන කෙනෙකුට අවස්ථාවන් උපසස් දීමේ හැකියාව උපතින්ම ගෙනල්ලා තියෙනවා තම දෙමව්පියන්ට බොහෝම ආදරයෙන් සලකන කෙනෙක් උපත තුල සමසම ආර්ථික මට්ටමක ඉපදෙන්නේ අඩුත් නැහැ වැඩිත් නැහැ හැබැයි ශක්තිය තුල පුදුමාකාර දියුණුවක් ලබනවා මට දැන් අවස්ථාව දෙන්න මේ ග්‍රහයා දැන් කියන්නේ හරි සමාජශීලී පුද්ගලයෙක් කියලා දැන් මේ සමාජශීලී ගෙදරට ගිහිල්ලා ඒ සමාජශීලී ගෙදර පළවෙනි කාමරේ තමයි ලැබුම් ගන්නෙ ඒ ලැබුම් ගැනීම හේතුකටගෙන සමාජය තුල හරි ආකර්ෂණීය පුද්ගලෙක් දෙපාරක් හැරිලා බලන්න පුළුවන් තවම බලනවනේ කට්ටිය අනිත් එක තමයි තව අය නොදකින අපිව පුදුම කරන්න පුළුවන් දේවල් කරන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක් මහා එඩිතර ගතිගුණ තියෙන කෙනෙක් දැන් එහෙම පුද්ගලයෙක්ව බිහි කරලා විස්තරයක් දෙනවා මේ ග්‍රහය කොද්ද දයන් කියලා කියන්නේ හිත තුල ඒ කියන්නේ සමාජයේ ශරීරයට ඇතුළු වෙන සීළු සිතුවිලි සම්භාරයන් වචනේ බවට පත් කරලා මූලිකත්වය ගන්න කෙනෙක් ඒ කොහොමද දයන්ගේ හිත තුල හරි නිපදවීමේ ශක්තියක් තියෙනවා ඒ හිතට හරි පිරිසිදු සිතුවිලින් එනවා උපත තුලම සැඟවුණු ඥානයක් හා උසස් ගතිගුණ තියෙනවා ඊර්ෂ්‍යාව ක්‍රෝධය හිතේ තියාගන්න කෙනෙක් නෙමෙයි කලින් වාසිය තීන්දුව කරලා ඒ පැත්තට කතා කරලා වාසිය ගන්න කැමතිත් නැහැ හැබැයි කරුණු කාරණා විස්තර වශයෙන් දැනගන්න හරි මාස කරන පුද්ගලෙයි දැන් මේක ඊටාම ප්‍රබලයි මොකද මෙයා අවබෝධ නොකරගත්ත ඊටා ප්‍රබල වූ උසස් ගතිගුණ වලින් යුත් ඥානයක් තමයි එතනින් දීලා තියෙන්නේ ඒ ඥානය දීලා තියෙන්නේ යාළු අතරත් නම්බර් 1 වෙන්න සමාජය තුල නම්බර් 1 මොන හරි දැන් අපි කට්ටියක් කරන්න යනවා නම් අපි කතා වෙනවා ඒ දයන් අයගුණත් පොඩ්ඩක් අහලා අපි කරමු අන්න ඒ ගතිය මට දෙවෙනි අවස්ථාවට දෙන්න එතකොට දැන් මේ ග්‍රහයම ලස්සන කතාවක් කියනවා දෙවෙනි කාමරෙත් පොඩ්ඩක් ඔළුව දාලා බලලා මෙන්න මෙහෙම කතාවක් කියනවා මේ දයන් අයියට හොඳ වචනයක් තියෙනවා දැනට ඕන විදිහට වචනේ හරිගස්ස ගන්න පුළුවන් හරි තමා කියපු දේ මට වැරදිලා වචනයක් කියුණොත් ඒක හරි කියලා ඔප්පු කරන්න පුළුවන් මාරු සාධනීය කතා ශක්තියක් තියෙනවා හොඳයි දැන් අපේ එකලොන පොඩ දෙන්න මම මේ කියන්නේ එකලාට බොරුත් ඇත්ත වගේ කියනවා කියලා නෙමෙයි හැබැයි මාර කතා ශක්තිය ඒකත් කතා ශක්තිය තුල පිරිපුන් බවක් ඒ පරිසරය තුල ඇති කරන්න පුළුවන්
කතා ශක්තිය අනුව බොරුත් ඇත්ත වගේ කියන්න පුළුවන්. පුළුවන්. හැබැයි ඒක බොරු නෙමෙයි. හරි. ඔව්. මට අවස්ථාව දෙනව නේද මේ ටික ඉවර කරන්න. ඒත් එක්කම මේ දෙවනි කාමරයේ ඉඳීම හේතු කොටගෙනම දයන් කියන සොඳුරු කලාකරුවට තීනු ඇසක් දුන්නා. ඕනම දුක්බර පරිසරයක චාමත්කාරයක් දකින්න පුළුවන් ඇහැ. ඒක තමයි ජයරූප ශිල්පියෙක් උනේ. ඒත් එක්කම ඕනම කෙනෙක්ක කටහඬ තුල ආකර්ෂණය කරන්න පුළුවන් ශක්තියක් දුන්නා. ඒක තමයි අති දක්ෂ ගායකයෙක් උනේ. හැබැයි එතනින් නැවතුන්නේ නැහැ. මොකද්ද? මං කියවන දැන් 1 2 කොටු දෙකට දැන් මේ කකුල් දෙක තියාගෙන ඉන්නේ ගහය. රංගනීය පිළිබඳ හැකියාවක් දුන්නා. ඕනම කෙනෙකුට මේ දයන් කියන සුඳුරු කලාකරු වගේ රංගනීය දිහා බලලා අහිංසක සතුටක් විඳින්න පුළුවන් ශක්තියක් තියෙනවා. හැබැයි දැන් හොඳ දෙකක්ම දුන්නනේ තානියා. ඒ ගහය 12 වෙනි කොටුවේ තිබ්බ කකුල. අපි ඒ මොකක්ද කියලා කතා කරමු. හැබැයි ඊට කලින් අපිට විරාමයක් ගන්න සිද්ධනවා. විරාමෙන් පස්සේ අපි හැම වෙලා කතා බහ කරමු. සිකුරාදා වින්දනේ උදෑසනේ අපි කතා බහ කරමින් ඉන්නේ දයාන් විතාරණ කියන ඔබ ආදරය කරන කලාකරුවෙක් එක්ක. කලාකරුවෙක් එක්ක කතා බහ කරන්නේ ඔහුගේ අනාගතය ගැන, ඔහුගේ ඉදිරි කාල සීමාව ගැන, මේ දේවල් ගැන කතා කරද්දී දයාන් විතාරණ කියන පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියලා මම හිතලා ලක්ෂණානායක මහත්මයා බොහොම අපූර්වට පැහැදිලි කළා. 12 වෙනි කොටුවට යන්න හදද්දිම විරාමයකට ගියා. ඒ නිසා ඒ ගැන අපි කතා බහ කරමු. ඊට කලින් මේ මම දැනගන්න කැමති ඔබතුමන්ගේ දැන් කිව්වා නායකත්වයට හොඳ හැකියාවක් තියෙනවා කියලා කිව්වා. ඕනම කෙනෙක්ගේ හිත ඇදබද තබා ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා කිව්වා. හොඳ හැක් තියෙනවා කියලා කිව්වා. ඒකත් අපි දන්නවා. හොඳ කටහඬක් තියෙනවා කියලා කිව්වා. ඒකත් අපි දන්නවා. අර දේවල් නම් හැබැයි අපි දන්නේ නායකත්ව හැකියාව සහ අර තවත් දෙයක්ව තාමත් බොහෝ දෙනෙක් හැරිලා බලනවා කියලා කිව්වා. මේ හැමදේම ඇත්තද? තාමත් හැරිලා බලනවා කියපේක නම් පොඩි ප්‍රශ්නයක් නේ. මොකද මේ තාම සුන්දර පුද්ගලෙක් ඉඳලා ඉතින් කොහොමත් අනිවාර්යෙන් බලන්න පුළුවන්කමක් තියෙනවා නේද? ඒ උනේ කියන්නේ අර ගොඩක් අය මට කියන දේක් තමයි මේ දැක්කහම මේ සුදුයිනි කියලා කියන්නේ සාමාන්‍යයෙන් හිතන්නේ නැතිවදී මම සුදුයි කියලා. ඒ වගේම තව එකක් තමයි මේ අලි බලක් තියෙනවා නේ කියලා. ඔය ටික තමයි මට ගොඩක් අලර කියන්නේ ලැබෙන ප්‍රතිචාර. ඒ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. දැන් නායකත්ව හැකියාවට කොහොමද තියෙන්නේ? ඒක ඇත්තටම හැකියාව තියෙනවද ඕනම තැනකට ගියාම? මම එහෙම හිතන්නේ නැහැ. මම එහෙම හිතන්නේ නැහැ. හැබැයි මට ගොඩක් අය කියලා තියෙනවා මේ මම එහෙම හිතාගෙන යන්නේ. හැබැයි ගියාම ගොඩක් අය කියනවා මම ආවා මෙතන වෙනම මොකද්ද කියන්නේ තේරෙන්නේ නැහැ. يعني වෙනම කැපිපේන ගතියක් තියෙනවා කියලා ඉතින් මොන හේතුවද දන්නේ නැහැ. ඉතින් එහෙම කවදාකවත් එහෙම මේ එහෙම වෙන්න ඕනි කියලා හිතන්නේ නැහැ. ඉතින් මං ආසේ සාමාන්‍ය විදිහට ඉන්නේ. දැන් ඔබ ගැන බොහෝ දේවල් කිව්වා. ඒ කියපු දේවල් ගැන ඔබට මොකද හිතෙන්නේ? මේ දේවල් ඇත්තද? දැන් ලක්ෂණනායක මහත්මය ගොඩාක් දේවල් කිව්වා. ඔව් ඇත්තන ගොඩාක් දේවල් කිව්වා. හැබැයි මෙහෙමයි අර මං කවදාකවත් බොරු කියන්නේ නැහැ. يعني මම පන්සිල් පද පහරකින් පුද්ගලෙක් හැටියට බොරු කියන්නේ නැහැ. හැබැයි අර සමහරලාට ඒ අවස්ථාව අනුව යම් යම් දේවල් අපි කියන්න පුළුවන්. හැබැයි ඒක අර අපි දැන් කියමුකෝ දැන් එන්න පරක් වුණා අපි කියනවා මේ කොහෙද මේ හරි ට්‍රැෆික් කියලා. හැබැයි බාගෙලට එහෙම ට්‍රැෆික් එකක් නැතිවෙන්නත් පුළුවන්. හැබැයි අර කියන විලාසෙන් ඒ කට්ටිය ඉතින් වටා ගන්නවා. අයියෝ කියන්නේ දැන් සමහරලාට ඒවම කියන මං එනකොට වද ට්‍රැෆික් නේද කියලා. ඉතින් මම ඒ වෙලාවට ඌ කියලා ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. හැබැයි ඉතින් විශේෂයෙන්ම මම කියන්නේ විවාහ මංගල උත්සවයක මම මේ අවුරුදු 29ක් මේ ශේෂ්ත්‍රයේ ඉන්න කවදාකවත් කිසිම දවසක පරක් වෙලා ගිහිල්ලා නැහැ. ඉතින් ඒ වගේ හැම වෙලෙම වෙලාවට වැඩ කරන්න කැමති කෙනෙක් මම. අකුරට වෙලාවට වැඩ. අපි මේ දැන් අර කියන්න ගිය කාරණේ මතක් කරමුනේ ලක්ෂණ නැහැ. දැන් කෙන සොදුරු කලාකරුව ගැන උපත තුල මේ වගේ දෙයක් මට පෙන්නනවා. ඒක වෙලාවට හරිය මුරණ්ඩු හිතක් තියෙනවා. කිසි කෙනෙක් උපදේශයක් පිළිගන්න කැමති නැහැ. මට ඕන දේ තමයි මම කරන්නේ. හරියටම හරි එකන. හරියටම හරි. ඒකන හරියටම හරි වෙන්නේ නැති එකන එකපාරටම කිව්වා. හරි ඒක තඩු හිතක් ආ ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. දැන් මං කිව්වේ මම හොද ගොඩක් නේ කිව්වේ. දැන් මේක නරකයි කියලා කියනවා නෙමෙයි. ඒතර මේ වගේ සුන්දර සෞම්‍ය පුද්දලෙත් තුල ඒ මුරණ්ඩු හිත නෑ. මට ඕන දේ කරන්නේ. මට ඕන නෑ කාගවත් උපදේශ. එකක් එනවා එකපාර. තේරෙනනේ. ඒතර හැබැයි එහෙම ආවට මං එහෙම කියන්නේ නෑ. මං එහෙම කියන්නේ නෑ. හැබැයි මගේ යටිත ඇමිලිම් කියනවා මේක තමයි හරි දේ කියලා. හැබැයි ඒක කොහොම හරි මම බොහොම හැබැයි කලාකරුවන් කියන්නේ පොඩ්ඩක් තම බොහොම සංවේදී හරිම එහෙමනේ නෑ එතන තියෙනවා එතන තියෙනවා ඒක පස්සේ එන්න ඕනේ ඒ සංවේ දැන් මෙහෙමනේ කලාකරුවෙකුට තියෙන උතුම්ම ආභරණයක් තමයි දැන් අයියා සංවේදී කරන්නේ බව මොකද ගීතයේ තුල
අපිය සංවේදී කරන්න නම් ගායකය ඉස්සල සංවේදී වෙලා ඉන්න බෑ. ඒතර මේක ඕනකටත් වැඩිය මේක තියෙනවා. දැන් ඒතකොට මේ යන කාලයත් බොහොම සංවේදී කාලයක්. මම එතනට පැනනොත්. හරි? ඒතර සංවේදීකම කියන්නේ මුගක් වෙලාවට මම මෙන්න මෙහෙම දකින්නේ. කෙන කිසිම කෙනෙක් දැන් නෑට සැරෙන් කතා කරන්න දැන් නෑ කැමති නෑ. ඕනේ? එතකොට අර ගෘහ ජීවිතයේ තුල ඕනාට වැඩිය කාර්ය බහුල වුණාමත් සංවේදීකම වැඩි වෙනවා. හරි? එතකොට මේ සංවේදීකම වැඩි වෙද්දී ඉත එක වෙලාවකට හිතෙන්න පුළුවන් මේ ඔක්කොම අතහැරලා දාලා කියලා භාවනා කරන ඊට මීට වැඩිය හොඳයි කියලා. ඊපගෙන්න දැන් නෑ වාගාව තියෙනවද මෙහෙ වගේ එකක්. හිටපුවම මන් ටිකක් හුදෙකලා වෙලා කල්පනා කරන ගතියක්, කල්පනා මේ හුදෙකලා වෙන්න කැමති ගතියක්. අනිවාර්යයෙන්. තියෙනවනේ. ඒ තුල ඔයා නොදැනීම කල්පනා කරන ගතියක් එනවද? ඔව් කල්පනා කරනවා. අන්න ඒක නවත්තන්න ඕනේ. අර බුදුරජාන් වහන්සේ කියනවනේ නිතරම අපි කල්පනා කරන්නේ දුකක් කියලා. නෑ ඇත්තටම සෞම්‍ය දෙයක් අපි කරවෝ කියලා. දැන් මෙහෙමයි. දැන් මගේ තියෙන්නේ මම විශේෂයෙන්ම විවාහ මංගල උත්සව කරද්දී ඒ සම්බන්ධව මම හරි يعني ජීවිතේ එකවරක් වෙන දෙයක් නෙති. දැන් හෙටනම් වෙඩින් එක අද මම ගොඩක් ඒ කියන්නේ මම හරිම මේ කියන්නේ හෙට වැඩේ හරියට කරන්න ඕනි කියන අදිෂ්ඨානෙන් සමහරට කල්පනා කරගෙන ඉන්නවා. ඒක මට වෙලාවකට මට හිතෙනවා මේක හරිම ඕනේ ඉතින් මේ කරන්න පුළුවන් දෙයක් නේ. ඒ වුණාට හැමදේම හරියට වෙයිද? කියන්නේ මං හිතනවා විවාහ මංගල මේ කියන්නේ ඒ ජෝඩරත් වැඩිය මම ඒකෙන් හිතනවා කියලා. ඕනාටත් වඩා හිතනවා. ඕනාටත් හිතනවා කියන එක මට හිතෙනවා. නෑ ඒ ඒ කැපකිරීම මං මට දෙන්න අවස්ථාවක් රැකියාව ගැන මම පොඩ්ඩක් කියන්නද? අනිවාර්යයෙන්ම. මොකද වෘත්තීය මට්ටම් ගැන කතා කරද්දී දැනන්නට මෙහෙමත් තියෙනවා. හිටපු ගමන් එපා වෙන වෙලාවල් තියෙනවා. තියෙනවනේ. හැබැයි පෙර ආත්මවල මෙහෙම කුසලයක් මෙයා ගාව දැන් තියෙනවා. හරි බාධක මැද්දේ කිසි කෙනෙකුට කරදර නොකර මගේ මට දැන් gedara කන්න නැති වුණත් මං කාටවත් කියන්නේ නැහැ මට කන්න නැහැ කියලා. ඒ කියන්නේ තමන්ගේ ජීවත් වීම පිණිස කිසි කෙනෙකුට කරදර නොකරපු කුසලයක් මේ ආත්මය තුල වෘත්තීය මට්ටමට ඇවිල්ලා යම්කිසි අධ්‍යාත්මක බලශක්තියක් මට පෙන්නනවා. මොකද අධ්‍යාත්මක බලශක්තියක් කියලා කියන්නේ පෙර ආත්මවල ඕනම බාධකයක් හමුවේ සිත එකඟ කරගෙන අනිත් කෙනාට කරදරයක් නොවි ඉන්න පුළුවන් විදිහට තමාගේ මනස සමතුලිතභාවයට ගේන්න පුළුවන් හැකියාවක් තුල යම්කිසි බණ භාවනාවක් ගොඩනගපු කෙනෙක්. ඒ නිසාම එයා ඇවිල්ලා දහවැන්නේ ඉන්නවා. බලන් තියෙන ලක් එක. දහවැන්නේ නැතිපති අර වගේ මේ විපාකයක් දෙන්න හදද්දී කොහිද ඉඳලා ගහයක් ඇවිල්ලා පෙරාත්ම කුසලයක් එතෙන්ට දානවා. එතකොට මේ දැමීම තුල මේ දයාන් කියන සොදුරු කලාකරුවට තියෙනවා ඕනම කෙනෙක්ගේ මූණ දිහා බලලා හරියට ගෙස් කරලා හිත කියන්න මේක මේ වගේ තමයි බලාගෙන ආශ්‍රය කරන්න කියලා. පුළුවන් දැන් නේද? ඒ පිරාත්මයේ ගෙනාපු කුසලයක්. ඒ කියන්නේ බණ භාවනාවත් තුල අනිත් එක තමයි මට තව චුට දෙන්න තානියා. වෘත්තීමේ தත්ත තුල හරි වේගවත් ඍජු නිර්භීත ගතිගුණ තියෙන පුද්ගලයෙක්. ආව බැස්සට පස්සේ පස්සු පිටිපස්සට යන්න කැමති නැහැ. හරි ඕනම උසස් පුද්ගලෙක් එක්ක හරීම මධ්‍යස්ථ ගනුදෙනු භාවයෙන් වැඩ කරන්න පුළුවන් ගතියක් තියෙනවා. එයාගේ හිත රිද්දන්නේ නැතුව. විශ්වාසයේ රකින්න කෙනෙක් ඕනම යාළුවෙකුට. හැබැයි හරි කැමති තව අය නොකර නිර්භීත වැඩ කරන්න. තියෙනවා නේ ගතිය. හරි? හරි අපි එහෙම කත් ඒ ගැන වැඩි විස්තර දැනගෙන මම හිතට දැනගෙන තමයි මේ දේවල් දැනගන්න පුළුවන්කම තියෙන්නේ. අපිට මේ විරාමයකට යන්න වෙනවා. ඒ නිසා විරාමයෙන් පස්සේ මේ කියපු කාරණා ඇත්තද කියලා දැනගියගමු. කේන්දරයට අනුව කෙනෙක් ගැන පුද්ගලයෙක් ගැන කොයිතරම් හොඳ නිර්වචනයක් දෙන්න පුළුවන්. අද දවසෙත් අපි අපුරුදු විදිහට ඔබ ආදරය කරන තරුවක් මේ මැදිරියට කැඳවගෙන ආව දයන් විතාරට ඔබ ආදරය කරන ගායන ශිල්පියෙක්, ඡායාරූප ශිල්පියෙක්. ඉතින් ඔහු ගැනයි මේ කතා බහ කරමින් ඉන්නේ. ඔහුගේ උපන් කේන්දරයට අනුව ඔහුගේ ගති පැවතුම් සහ ඔහුගේ අනාගතය ගැන අනිවාර්යෙන් කතා කරන්න අවශ්‍යයි. අර කියපු කාරණත් එක්ක මට අහන්න හිතුණා නිර්භීත තැනත් එක්ක. ඕන තරම් ප්‍රශ්න මොන තරම් ගැටලු තිබ්බත් හැමෝගෙම ප්‍රසාදයට ලක් වෙනවලු හැමෝගෙම ආදරයට ජනාදරයට ලක් වෙන තැනක් එක්ක ඇත්තද මේ කියන්නේ ඉතින් ඒක මට කියන්න බෑ ඔබ තම අත්විඳින්නේ ඉතින් ජීවිතේ තුල හැබැයි ඇත්තටම අත්විඳිනවා මම හරි සතුටු වෙනවා මොකද මම දන්නේ ඉතින් මම සාමාන්‍ය කෙනෙක් වුණාට ඉතින් මිනිස්සුන්ට ආදරේ මට සතුට නිර්භීත කෙනෙක්ද නෑ මෙහෙමයි මම කවදාකවත් මගේ හිතේ හිතට එකඟව මිසක් මම වැඩ කරන්න يعني හිතට එකඟ නොවි වැඩ කරන්නේ මේ මොන දේ කියන දෙනවා කිව්වත් මට වඩාත්ම වටින්නේ මගේ හිත
මම හරියට ඉන්නවා කියන ඒ සිතුවිල්ල තමයි මට වටින්නේ. ඉතින් මට මොන දේ දෙනවා කිව්වත් මගේ හිත ඒකට එකඟ නැත්තම් ඒක මම ගන්නෙ. දැන් අපි මේ වෘත්තිමය ජීවිතේ මම නැත්තම් වෘත්තිමය පැත්ත කතා කරද්දී දැන් වෘත්තිය ගායන ශිල්පියෙක් නෙමෙයිනේ ඔබ ඡායාරූප ශිල්පියේ තමයි ගොඩක් ප්‍රගුණ කරලා තියෙන්නේ. ඒ හරහා තමයි ඔබ අපි හැමෝම වැඩිපුර මුලින්ම හඳුනගත්තේ. දැන් මේ වෘත්තිමය පැත්ත ගැනත් කතා බහ කරන්න අවශ්‍යයි. ඊට අමතරව අපි මේ අනාගතේ ගැන දැනගන්න අවශ්‍යයි කියලා කිව්ව මොනවද අනාගතය ගැන දැනගන්න අවශ්‍ය මොන මොන කරුණු කාරණා ගැන දැනගන්න අවශ්‍ය රැකියාව ගැනද නැත්නම් වෙනත් ඌ කාරණයක් ගැනද අපල තියෙනවා කියලාද මොන වගේ කාරණයක් දැනගන්න අවශ්‍ය මේ මට ඇත්තටම අනාගතේ මම ගොඩක්ම බලාපොරොත්තු වෙන නිරෝගී වෙන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි ලොකුම වාසනාව ඉතින් සතුට තියනවා නේ ඒක ඒ වගේම තවත් ලොකු වාසනාවක් මොන දේ තිබ්බත් නැතත් හිත සතුටින් ඉන්න පුළුවන් නම් අර මං කිව්වේ ගෙදර කන්න කෑම එක නැති වුණත් මට හිත හදාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා නේද ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හරි අපි මේ අනාගතය ගැන කියමු නේ ලක්ෂ් මහත්තයා. ඔව්. දැන් දයන් විතරන සොදුරු කලාකරුවාගේ අනාගතය ගැන කියද්දී මේ එක දිගටම අවුරුදු 16ක් මාර 16 මාරක් තිස්සේ එන ඒ රාෂ්ට්‍රකයක් තියෙනවා. හැබැයි දයන් අයියට හරි වාසනාවන්තයි මට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්. මොකද්ද? මේ 2014 9 වෙනි මාස වෙනකොට මේ තත්ත්වේ නැති වෙලා යනවා. හැබැයි ඒ තුල පෞගේ අවුරුදු 16 මාර ගත්තාම පොඩි ප්‍රමාදයක් තිබ්බා. කොච්චර හරි අම්බකලා තිතරුවක් උන්නේ කාට උදව් කළත් මට ඔන්නලට එක්කෙනෙක්වත් නැහැ සමහර වෙලාවට මම පුදුමාකාර විදිහට අනිත්යට උදව් කරනවා නමුත් ඒගොල්ලෝ මාව නොසලකා හරින වෙලාවල් තියෙනවා දැන් ඒ නිසා අර මේ වචනය තුල දැන් මේ මං කිව්වා දැන් හොඳට උදව් කරපු කෙනෙක් නිකමට හරි රිදෙන්න දයනයට කතා කළොත් හරි සංවේදී වෙනවනේ මෙහෙම හිටියට හිත යටෙන් අඬාඩ ඉන්න කෙනෙක් ඒ කියන්නේ එච්චර සංවේදී හැබැයි සංවේදීකම තුල මේ සංගීතයට අර රංගන හැකියාවට පුදුම ප්‍රවේශයක් රන් දෙනවා ඒකේ සාර්ථක පුද්ගලයෙක් බවට පත් කරනවා එතකොට මම ඉස්සරහට ගත්තොත් 2015 පස්වෙනි මාසේ දක්වාම මේ කේන් උපත තුල මේ යන කාලේ සාහිත්‍ය වැඩ කටයුතු වලින් ප්‍රසිද්ධ උගත් උසස් පුද්ගලයන්ගේ උදව් උපකාර තමගේ වැඩ කටයුතු වලට ලැබෙනවා තමයි ජයග්‍රහණ කරා යනවා හැබැයි 2015 පස්වෙනි මාසේ 2016 හතරවෙනි මාසෙයි දක්වා තරමද්දුරට සාර්රික යෝග්‍යතාව ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ මම වඩාම යෝජනා කරනවා යෝග වගේ ක්‍රමයක් ඒ හේතුව මම මෙයාගේ ලෙඩ රෝග දකින්නේ එකක් ඉහළ කලව අනිත් එක තමයි පපුව පෙනහැල්ල මුල් කරගෙන ඉන්න සෙම ගතිය ඒතර ඕක කොයි වෙලාවෙයි හරි ඩයබටික් කොලෙස්ටරෝල් හරහා වෙන තත්ත්වලට යන්න පුළුවන් හැබැයි මොනවා වුණත් මේ කේන්ද්‍රයේ කුජ කියන ග්‍රහය යම්කිසි අධ්‍යාත්මික බලශක්තියක් පෙන්වන නිසා මේ ඔක්කොගෙම ගැලවෙන්න පුළුවන් පිහිටීමකුත් එතන තියෙනවා. හැබැයි එක වෙලාවකට ලොකු මානසික ආතතියක් එනවා. ඒ මානසික ආතතිය වළක්වත්තොත් ඒකම තමයි දයන් විතරන සොඳුරු කලාකරුවාගේ ජයග්‍රහණය වෙන්නේ. ඒ කියන්නේ එකපාරට දුක ඔළුවට ගන්නවා. දැන් හරි ලස්සන කතාවක් මම කල්පනා කරන්නේ මගේ වෘත්තිය ගැන. එහෙමනම් හොඳයි. හැබැයි හිතට ඇතුණු දුකක් නිතරම කල්පනා කරන්න ගියොත් නම් හිතේ සිතුවිලි අප්‍රීතිදුවලා ලේව ගමනාගමනේ අක්‍රමත් වෙලා අන්න සෙම ගතිය මානසික ආතතියෙන් එන්න දිනවා. ඒ නිසා හැමදාම අර අපි කියනවනේ gedara tunu sootre කියලා බුදුන් නැදලා තමාගේ දුක බුදුරජාන් වහන්සේට කියන්න පුරුදු වෙන්න ඕනේ. අනේ ඉතින් දුක කියන්න වෙන කෙනෙකුත් නැහනේ. ওই தත්ත්වේ තෝර ගන්න ඕන. එතන මට තව පොඩ්ඩක් දෙන්න. මෙයාගේ ජීවිත කාල නිර්ණායකයේ හදද්දී උපතේ ඉඳන් ඉපද ජීවත් වෙන කාලේ කොටස් තුනකට බෙදපුවාම මම දකින්නේ පළවෙනි අවුරුදු 40 ඇතුළතම මේ දක්ෂතා ගොඩක් තිබුණු පිරිපුන් මිනිසයා මේක ක්‍රියාත්මක කරන්න ප්‍රමාද වුණා මං කියන්නේ දැනන්න අපි දකින්න ඕන ඔයිට ඉස්සල සංගීතයේ මේ ගායකයෙක් හැටියට බඩ පොඩි මේ නෑ මං කියුවේ දැන් පොඩි සිතුවිලි ආපුවම පස්සට දාන ගතියක් තිබ්බා නේද අයියේ ඔව පස්සේ කරනවා අප්පා දැන් කරන්න බෑ හැබැයි මෙතනදී තානියා කනස්සල්ල හොතටම වදින කෙනෙක් ඕන කෙනෙක්ගේ කනස්සල්ලක් මෙතනට වදිනවා හැබැයි දක්ෂතාවය තියෙන්නේ ඒව දරාගැනීමේ හැකියාව උපත තුල ලක්නාධිපතියක් ගහයි තුන් දෙනෙක් එක්ක එකතු වෙලා ඒ තුන් දෙන්නේ 2 4 5 එහෙනම් පෙරාත්මයේ කුසලය පෙරාත්මයේ ගමට කරපු සේවය තම සහෝදරයන්ට කරපු උදව් උපකාරය වැනි කුසල් තමයි ආව ගෙනල්ලා මෙවැනි ජනප්‍රියතාවයක් පරිපූර්ණ පුද්ගලයෙක් විදියට කෙසේ කෙනෙක් ඔයාගේ ආශ්‍රය ප්‍රතික්ෂේප නොකරන වගකීතු පුද්ගලයෙක් බවට පත් කළේ
කෙසේ හෝ විවිධ ශේෂ්ත්‍රයන් හරහා ඌ අපිට හමු වෙනවා. ඉතින් ඒ දක්ෂතාවයන් තුළ තව තවත් Tamanගේ ඉදිරි කටයුතු සාර්ථක කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගී බව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. තවත් බොහෝ කරුණු කාරණා අර මේ විස්තරාත්මකව කියනවා. මම හිතන ලක්ෂණනායක මහත්මයා එක්ක ඔබතුමන්ට ලබා දෙයි. ගෙදර ගිහිල්ලා බොහොම නිවිහැන හිල්ල කියවන්න පුළුවන්. එහෙනම් දයන්නිතාන මහත්මයා ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයුබෝවන් කියලා සම්බන්ධ වෙනවා. ඒ වගේම අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට ලක්ෂණනායක මහත්මයාටත් බොහොම ස්තුතියි. දින සතියෙදිත් නැවත හපුවෙමු. ආයුබෝවන් කියලා සම්බන්ධ වෙනවා. එහෙනම් අපි මේ විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් හමුවෙමු. සිකුරාදා දවසේ වින්දනිය උදෑසනින්. විරාමෙන් පස්සේ අපි නැවතත් සිකුරාද දවසේ වින්දනේ උදෑසනත් එක්කයි මේ විදිහට රැඳෙන්නේ. අපි මේ මීට අවුරුදු 5ක් පොඩ්ඩක් ආපස්සට ගියෝ 2009 වර්ෂයේ මැයි මාසේ 18 වෙනිදා. අපේ ජීවිතේ අපි හැමෝටම ශ්‍රී ලාංකිකයන් විදිහට අපි හැමෝටම අමතක නොවන දවසක්. අපි හැම කෙනෙක්ටම ජාතියක් විදිහට රටක් විදිහට ශ්‍රී ලාංකිකයන් විදිහට එකම දජයක් සෙවනට එන්නට ලැබුණේ. එහෙම නැත්නම් සැබෑ නිදහස අපිට හිමි කරගන්නට හැකියාව ලැබුණේ 2009 වර්ෂයේ මැයි 18 වෙනිදා. ඒ නිසා ඒ දිනේ අපිට කවදාවත් මතකෙන් ඈත් වෙන්නේ නැහැ. ඒ විදිහට සැබෑ නිදහස අපිට හිමි කර දෙන්න දායකත්ව ලබා දුන්නේ එහෙම නැත්නම් ඒ සැබෑ නිදහස හිමිකරුවන් උනේ ත්‍රිවිධ හමුදාව පොලිසිය. ඉතින් ඒ අය අපිට කවදාවත් අමතක කරන්නත් බෑ. දැන් අපි මේ සූදානම් වෙන්නේ 2014 වර්ෂයේ මැයි 18 වෙනිදා ඒ විජයග්‍රහණයේ පස්වන සැමරුම සමරන්නට ඒ නිසා ඉතින් අපි පොඩක් අතීතයේ සහ ඉදිරි කාලවකවානුව සම්බන්ධයෙන් කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. විජයග්‍රහණයේ මේ ආපු පිය සටහන් අපිට අමතක කරන්නට බෑ. ඒ නිසා ඒ එය නැවත නැවතත් අපි මෙනෙහි කළ යුත්තක් මතක් කළ යුත්තක්. ඒ නිසා අපි සූදානම් වෙන්නේ ඒ පිළිබඳව කතා බහ කරන්න. අපි මැදිරියට කැඳවගෙන ආව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරි මහත්මයා ආයුබෝවන් සුබදාසන ඔබතුමන්ට. ඒ වගේම නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී කමාන්ඩර් කෝසල වර්ණකුලසූරි මහත්මයා ආයුබෝවන් සුබදාසන ඔබතුමන්ට. ගුවන් හමුදා විධායක මාධ්‍ය නිලධාරී වින් කමාන්ඩර් ගිහන් සෙනවිරත්න මහත්මත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. මම මුලින්ම බ්‍රිගේඩියර් රුවන් වනිගසූරි මහත්මගෙන් දැනගන්න කැමතියි. මම හිතන්නේ යුද්ධයේ එහෙම නැත්නම් මානුෂීය මෙහෙයුම ජයග්‍රහණය සඳහා ත්‍රිවිධ හමුදාව ගුවනින් ගොඩබිමින් එතකොට මුහුදින් මේ ආදි වශයෙන් මේ සියල්ලම ත්‍රස්තවාදී පරාජය කරන්න ලොකු මෙහෙයුමක් කළා, ලොකු කැපවීමක් කළා. ඒ මතක් කරගෙන අපි කතාවට ප්‍රවේශයක් ලබා ගමු. හොඳයි තානියා, මම හිතන්නේ මුලින්ම අපි මතක් කරගන්න ඕනේ ඇයි ඒ කැපවීම කරන තත්වයට අපි පත් වුණේ කොයි ආකාරයටද කියන එක. ඔබ දන්නවා ත්‍රස්තවාදයේ මුල් බීජ පැලවුණේ 1970 ගණන්වල 70 ගණන්වල වඩුකොඩේ රිසොලූෂන් එකත් සමග සහ ඉන් අනතුරුව විවිධ කණ්ඩායම් බිහි වුණා. ත්‍රස්තවාදී කණ්ඩායම් ඒ ත්‍රස්තවාදී කණ්ඩායම් සිය පළමු හමුදා බිල්ල ගත්තා 1981. ඉන් අනතුරුව 1983 විශාල විනාශයක් සිදු කරන අන්දමින් ප්‍රථම බිම්බෝම්බය හඳුන්වා දීම තුළින් සහ ඒ තුළින් ජීවිත ගණනාවක් බිලි ගැනීම තුළින් මේ රටේ මහත් ව්‍යසනයකට මුල පෑදුවා. ජූලි කලබල කියලා අපි හැමෝම හඳුන්වන්නේ 83 කළු ජූලිය කියලා. ඒ කළු ජූලියට මුල පෑදුවෙත් මේ ත්‍රස්තවාදීන්මයි. ඉතින් ඊට පස්සේ එතැන් පටන් ඊලාම් යුද්ධය පළවෙන පියවර, ඊලාම් යුද්ධය දෙවන පියවර, තුන්වන පියවර, සිව්වන පියවර වශයෙන් මේ පියවර පියවර ගණනක් අපි ඉදිරියට ආවා. පළවෙනි පියවර අවසානයේදී ඉන්දියානු සාමසාධක හමුදා ශ්‍රී ලංකාවට පැමිණියා. එය තවත් පැතිකඩක්. ඊළඟට දෙවන පියවර සහ තුන්වන පියවර යන දෙකම අවසානයේදී සාම සාකච්ඡා පැවැත්වුණා. නමුත් ඒ සාම සාකච්ඡා බිඳ වැටුණා. මේ සාම සාකච්ඡා දිගින් දිගටම බිඳ වැටෙමින් පවතිච්ච අවධියකදී තමයි මේ සාම ගිවිසුමකට එළඹෙන්නේ 2002 වසරේදී. 2002 වසරේ සාම ගිවිසුම තුලිනුත් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. සාම ගිවිසුම කාලය තුලත් ඉතා විශාල අන්දමින් බරපතල අන්දමින් ගිවිසුම උල්ලංඝනය කිරීමකට ලක්ුණා ත්‍රස්තවාදීන් අතින්. ඉතින් අවසානයේ මානුෂික අවශ්‍යතාවයක් වූ ජලය ජනතාවට අහිමි කිරීම තුලින් මේ මානුෂික මෙහෙයුම ආරම්භ වුණා.
ඉතින් 2006 වසරේ ආරම්භ වෙච්ච මේ මානුෂික මෙහෙයුම නැගෙනහිර පළාත මුදවාගත්ත මුලින්ම ඉන්න අනුතුරු උතුරට යොමු වී උතුරු පළාතත් සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය තුරන් කරමින් මාවිල්ලාරුව වලින් පටන් ගත්ත මානුෂික මෙහෙයුම නන්දි කඩාල් කලපුවෙන් 2009 මැයි මාසේ 18 වෙනිදා අවසන් වුණා. ඉතින් මෙය ආකාර කීපයකින් ශ්‍රී ලංකාවට වැදගත් වන අවස්ථාවක් මෙය විවිධ විචාරකයන් විසින් විවිධාකාරයෙන් මේ හඳුන්වා දේවි. නමුත් මූලික වශයෙන් ගත්තොත් හමුදාමේ පැත්තෙන් ගත්තොත් අපිට විශාල අභිමානයක් ලෝකයේ ප්‍රබලතම ත්‍රස්තවාදී කණ්ඩායමක් වශයෙන් FBI එහෙමත් නැත්නම් ඇමරිකාවේ FBI ආයතනය විසින් නම් කරනු ලැබූ LTD ත්‍රස්තවාදීන් අපවැනි කුඩා රටකට සමස්තයක් වශයෙන්ම හමුදාමේ වශයෙන් පරාජය කරන්නට හැකියාව ලැබීම ඉතින් ඒ විජයග්‍රහණය තමයි අපි මේ සමරන්නේ. එතෙන්දී අපි සමරන්නේ මේ පරාජය ත්‍රස්තවාදී පරාජය කිරීම පමණක්ම නෙවෙයි ත්‍රස්තවාදී පරාජය කිරීම තුලින් මේ රට සාමකාමීව සමෘද්ධිමත් රාජ්‍යයක් වශයෙන් සමෘද්ධිමත් රටක් වශයෙන් ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම සකස් කර දීමේ ඒ අවස්ථාව තමයි ඒ අවස්ථාවේ පස්වෙනි සංවත්සරය තමයි අපි මේ සමරන්නේ විජයග්‍රහණයේ පස්වෙනි සැමරුම වශයෙන්. අනිවාර්යයෙන්ම මානුෂීය මෙහෙයුම තුළින් 30 වසරක් එහෙම නැත්නම් දශක 3කට ආසන්න කාලයක් පුරාවට මේ රටේ පැවති යුද්ධය පරාජය කළා. දැන් අපිට පුළුවන්කම තියෙනවා මේ විනෝ නිදහසත් එක්ක සංවර්ධනය කරා රට අරගෙන යන්න. මේ කාරණය ගැන කතා කරද්දී මම කමාණ්ඩ කෝසල වර්ණකෝල සූරිය මහත්මගෙනුත් අදහසක් දැනගන්න කැමති. නාවික හමුදාව පැත්තෙන් මේ මානුෂීය මෙහෙයුමේදී දැක්කෝ දායකත්වයේ සහ දිනූ නිදහස සම්බන්ධයෙන් ඔබතුමන්ට සහ නිලධාරීන් විදිහට රණවිරුවන් විදිහට මොන අදහසක්ද තියෙන කියන කාරණේ ගැන. උටානේ ඇත්තරම මුලින්ම අපිට මම මතක් කරන්න කැමති ශ්‍රී ලංකාව කියන්නේ දූපත් රාජ්‍යයක්. ඉතින් අප රට වටේටම තියෙන මහ මුහුද සාමාන්‍යයෙන් ගත්තම ගොඩබිම් වගේ හත් ගුණයක මුහුදු ප්‍රමාණයක් අපිට ආවරණය කරන්න සිද්ධ වෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාවට. ඉතින් මානුෂීය මෙහෙමදී ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල කාර්යභාරයක් පැවරලා තිබුණා මේ මුහුදු කලාපය ආරක්ෂා කරන්න. ඉතින් නාවික හමුදාවත් යුද හමුදාව ගුවන් හමුදාව වගේම මේ මානුෂීය මෙහෙයුමට අසමසම දායකත්වයක් ලබා දුන්නා මේ මුහුදු කලාපය ආරක්ෂා කරමින්. විශේෂයෙන්ම ත්‍රස්තවාදීනට අවි ආයුධ රැගෙන ආපු නෞකා විශාල ප්‍රමාණයක් අපට පුළුවන්කම ලැබුණා 2006 2007 වසරවලදී විනාශ කරන්න. ඒතර මේක ගොඩක් පහසුවක් සැලසුවා යුද හමුදාවට ගොඩබිම මෙහෙයුම් කටයුතු කරගෙන යන ඇත්තටම ත්‍රස්තවාදීන් මේ අවි ආයුධ ඌනතාවෙන් ඉතා දරුණු විදිහට පීඩා විඳ අවධියක් මේක. ඒත් එක්කම ත්‍රස්තවාදී නායකත්වයට අවසාන මොහොතේ යුද්ධය අවසාන මොහොතේදී රටින් පැනලා යන නොදී ශ්‍රී ලංකාව මේ ශ්‍රී ලංකා නාවික හමුදාව මේ මෙහෙයුම් පැවති මුහුදු සීමාවන් ආවරණය වෙන විදිහට අපි පෞරක් විදිහට විශාල පෞරක් විදිහට නාවික හමුදාවේ යාත්‍රා අපි ස්ථානගත කරලා තිබුණා. ඒත් එක්කම ත්‍රස්තවාදීන්ගෙන් බේරිලා ආපු 60,000ක් පමණ සිවිල් ජනතාව අපිට පුළුවන්කම ලැබුණා ඒ අයට අවශ්‍ය සහන කටයුතු සලසන්න. ඒත් එක්කම මට අමතක කරන්න බැහැ ඇත්තටම යුද්ධයේ දරුණුම වකවානු වලදී උතුරු අර්ධ දූපතේ අපේ හිටපු ස්ථානගත කරලා තිබිච්ච ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ වගේම හිටපු සිවිල් වැසියෝ මේ හැමදෙනාටම අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් සහ ඔවුන්ගේ ගමනාගමන කටයුතු විශේෂයෙන්ම ගොඩබිම් මාර්ග අවහිර වෙලා තිබුණ මේ කාලේ ඒත් එක්කම සමහර අවස්ථාවලදී ගුවන් මාර්ගත් අවහිර තත්යකට පත් වුණා පැවතුණු යම් යම් හේතුන් හින්දා. ඉතින් නමුත් මට කියන්න පුළුවනේ නාවික හමුදාවට සෑමදාම අපි අඛණ්ඩව මේ උතුරු අර්ධද්වීපයේ ස්ථානගත කරලා සිටපු හමුදා බටපිරිස්වලට මෙන්ම සිවිල් ජනතාවට අවශ්‍ය ආහාර සහ අනෙකුත් දෑ මුහුදු මාර්ග ඔස්සේ අපි මොනතරම් අපට තර්ජන තිබුණත් අපි අඛණ්ඩ වේදේ කරා මුහුදු රළ වුණා. ඒ වගේම ත්‍රස්තවාදීන් ඒගොල්ලන්ගේ මරාගෙන මැරෙන යාත්‍රා එව්වා. ඉතින් මේ මොන තත්ත්වයේ උඩ වුණත් අප අඛණ්ඩව ඒ දේ කරා. ඉතින් ඒ අනුව මට කියන්න පුළුවනි නාවික හමුදාවෙන් මේ මෙහෙයුම සඳහා ඉතා විශාල දායකත්වයක් ලබා දුන්නා කියලා. රන්විරුවන්ගේ අතිශය කැපවීමලේ දහදේ කඳුළු මතින් තමයි අපිට මෙවන් වූ සැබෑ නිදහසක් අද දවසේ භුක්ති විඳින්නට හැකියාව ලැබිලා තියෙන අපේ ගිහන් සෙනුරත්න මහත්මත් එක්කත් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන විරාමයක් ලබා ගන්න ඊට කලින්.
හොඳයි මේ මාසේ 18 වෙනිදා 2014 මේ මාස 18 වෙනිදා තෙදලා තියෙන විජයග්‍රහණයේ 5 වෙනි සැමරුම නිමිති කරගෙන අපි මේ කතා බහ කරගෙන යන්නේ. දැන් ගුවන් හමුදා විධායක මාධ්‍ය නිලධාරී වින් කමාන්ඩර් ගයන් සෙනරත් මහත්මත් එක්කයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට කියනකො දැන් මං හිතන්නේ මේක අර මං කලින් කිව්වා වගේ ගුවනින් ගොඩබිමෙන් එතකොට මුහුදෙන් මේ සියල්ලෙම ත්‍රස්තවාදයේ පරාජය කරන්න අතිශය ලොකු මෙහෙමක් කළා ලොකු කැපවීමක් කළා එතකොට ගුවන් හමුදාව පැත්තෙන් ඒ කළ කැපවීම සහ ඒ කළ දායකත්වය ලබා දුන් දායකත්වයේ මේ මානුෂීය මෙහෙයුම ජයග්‍රහණය සඳහා අපි කතා බහ කරමු. ඔව් තානිය. ඇත්තටම දැන් අර මේ කමාන්ඩර් වර්ණකුරු සූරිය කිව්වා වගේ දූපතක් හැටියට මේ මූද වගේම ඒ වගේම අපි ගුවනෙනුත් අපි ලොකු ආරක්ෂාවක් ලබා දෙන්නට අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ විශේෂයෙන්ම ගොඩක් දෙනෙක් හිතන්නේ පිටින් එන පිට රටකින් එන ගුවන් යානාවකින් තිබිය යුතු තර්ජනය විතරක් නෙවෙයි. අපේ ඇතුලේ තියෙන යුද්ධයක වුණත් ඒ ගුවනින් තියෙන තර්ජනය මඩපවත්වීමට ගුවන් හමුදාවට ලොකු කාර්යයක් යොමු වෙනවා. ඒ වගේම තමයි ගොඩබිමෙන් සහ නාවික හමුදා වලින් කරන මේ සටන්වලදී වුණත් ගුවන් ආවරණය ලබා දීම ගුවන් හමුදාවට පැවරෙන රාජකාරියක් වෙනවා. ඉතින් අපි මේ මානුෂික මෙහෙයුමේදීත් ගුවන් හමුදාව මේ ක්‍රියාන්විත ක්‍රියා කළා. ඒ වගේම අපි ගුවන් හමුදාවේ මේ යුද හමුදාවේ සහ නාවික හමුදාවේ ක්‍රියාන්විත වලට අපේ සහයෝගය දැක්වුවා. ඒ වගේම අපි මේ විශේෂයෙන්ම කිව යුතු දෙයක් තියෙනවා මේ මානුෂික මෙහෙයුමේ අවසාන භාගයේ වෙනකොට විශේෂයෙන්ම අපි මේ නියමුවන් රහිත ගුවන් යානා ආදී ආධාර කරගෙන මේ යුද හමුදාවටත් නාවික හමුදාවටත් ගුවන් හමුදාවටත් තුනටම අවශ්‍ය යුද බීම් භූමියේ දත්ත සමහර වෙලාවට යුද භූමිය පිළිබඳ තොරතුරු ඉතාමත්ම මේ කාර්යක්ෂමව ෂණිකව ලබා දීමෙන් අපි මේ මානුෂික මෙහෙයුමේ මේ සාර්ථකත්වයට ලොකු දායකත්වයක් ලබා දුන්න ගුවන් හමුදාව විසින් රට වීරගන්න මේ සටනට යුද හමුදාව තමයි යුද හමුදාව ඒ කියන්නේ මේ ත්‍රිවිධ හමුදාවේ දායකත්වය තමයි අතිශයින්ම ලැබුණේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මානුෂීය මෙහෙයුම හරහා ලබාගත් මේ ජයග්‍රහණය ඔවුන්ගේ ජයග්‍රහණයක්ද එහෙම නැත්නම් ත්‍රිවිධ හමුදාවේ පොලිසිය මේ අයගේ ජයග්‍රහණයක්ද කියලා. ඒ වගේ ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහුවොත් ඒකට දෙන්න තියෙන උත්තරේ මොකක්ද? ඔව් ඒක මම හිතන්නේ විශේෂිත වූ ප්‍රශ්නයක්. දැන් අපි ඔබ දැක්කා යුද හමුදාව පැත්තෙන් යුද හමුදාව යම් කිසි දායකත්වයක් ලබා දී තිබෙනවා ත්‍රස්තවාදී පරාජයට. නාවික හමුදාව ඔවුන්ගේ රාජකාරීමේ පැත්තෙන් උපරිම දායකත්වය ලබා දී තිබෙනවා. ගුවන් හමුදාවත් එහෙමයි. ඉතින් මේ ජයග්‍රහණය අපි මේ සමරන්නේ රටේ විජයග්‍රහණය සහ ජාතියේ විජයග්‍රහණය समस्त श्रीलांकिक विजयग्रहणे मंगितनवा अभी एदिया बलियुते ए कोणेन किया अनिवार्यम දැන් කෝසල වර්ණකුල සූරිය මහත්මයා අපි කියන්නේ හැබැයි මේ නිදහස දිනා ගන්න මේ විජයග්‍රහණය ලබා ගන්නට අපි බොහෝ දිනකට ලොකු කැපවීමක් කරන්නට සිද්ධ වුණා. අපිට වඩා මං හිතන්නේ යුද හමුදාවේ එහෙම නැත්නම් ගුවන් හමුදාවේ එහෙම නැත්නම් නාවික හමුදාවේ සිටි රණවිරුවන්ගේ මව්වරුන්ට සමහරලාවට පුතුන් අහිමි වුණා. එතකොට දියණිවරුන්ට පියාණන් එතකොට බිරින්දෑවරුන්ට ස්වාමිවරුන් මේ විදිහට අහිමි වුණා. දැන් වර්තමානයේ විදිහ අපිට මේ සියල්ලෙන් නිදහස ලැබලා නිදු දිනු නිදහස තුල ඒ අය වෙනුවෙන් ඒ මියගිය රණවිරුවන් වෙනුවෙන් යම්කිසි කාර්යභාරයක් කරන්න වැඩ යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවාද? ඇත්තටම මෙතන මුලින්මම සඳහන් කරන්න ඕනි ශ්‍රී ලංකාව වගේ රටක රණවිරුවෙක් වෙලා උපදින එක ඇත්තටම වාසනාවක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. මොකද ලෝකෙ කිසිම රටක යුද්ධයෙන් පස්සේ රණවිරුවෙක්ව බලාගත්තේ නැති තරම් ප්‍රමාණයක් දුරට ශ්‍රී ලංකාව තුල රණවිරුවෙකුට ඒ පහසුකම් සරසලා තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා ආරක්ෂක අමාත්‍යාංශය හරහා ඉතා විශාල අපරිමිත වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවලා තියෙනවා. මේ යුද්ධයේදී ක්‍රියාන්විතයන්ෙහිදී මියගිය රණවිරුවන්ගේ ඥාතීන්ට ඒ වගේම ආබාධිත වුණ අයට අවශ්‍ය සහන කටයුතු සලසන්න. හොඳයි එහෙමනම් අද දවසේ අපිට ලැබුණු කාල සීමාව අවසන් නිසා මේ කතා බහෙන් සමුගන්න සිද්ධ වෙනවා. රුවන් වන්ගු සූරිය මහත්මට බොහොම ස්තුතියි. යම් මොකක් හරි යම් පවසන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. බොහොම ස්තුතියි තානියා. අවසාන වශයෙන් සඳහන් කළ යුතු විශේෂිත වූ යමක් තිබෙනවා. අපි අද මේ විශේෂණ මේ සාකච්ඡාව පැවැත්වුවේ 18 වෙනි දින පැවැත්වෙන රණවිරු විජයග්‍රහණයේ පස්වන සැමරුම් පිළිබඳව කතා කරන්නයි. ඉතින් මේ ප්‍රථම වතාවට තමයි කොළඹින් පිට මේ විජයග්‍රහණයේ සැමරුමක් පැවැත්වෙන්නේ. මේ අවස්ථාවේ මේ පෙළපාලියට නිලධාරීන් විශාල පිරිසක් එමෙන්ම සෙබළුන් අති විශාල පිරිසක් සහභාගී වෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම 8000කට අධික පිරිසක් සහභාගී වෙනවා. යුද හමුදාවේ පමණක් යුද ටැංකි කාලතුවක් වාදී 100 ඒ සම්පූර්ණ සංඛ්‍යාව 116ක් පමණ සහභාගී වෙනවා. නාවික හමුදාවේ විවිධ ප්‍රමාණයේ නැව් බෝට්ටු කුඩා ප්‍රමාණයේ යාත්‍රා වේග ප්‍රහාරක යාත්‍රා ආදී
තිහකට තිස්පහකට අධික ප්‍රමාණයක් සහභාගී වෙනවා. ගුවන් හමුදාවේ සියලුම වර්ගයේ ගුවන් යාන 30කට අධික ප්‍රමාණයක් පෙරපාලියේ පෙළපාලියට අලංකාර කරන්නට සහභාගී වෙනවා. ඉතින් අපි විශේෂ ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම දකුණු පළාතේ ජනතාවගෙන් ඒ සමගම රටේ සියලුම පළාත්වල ජනතාවගෙන් උතුරේ සිට පේදුරු දුඩුවේ සිට දෙවුන්දර දුඩුව දක්වා සිටින සියලුම ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා ප්‍රථම වතාවට කොළඹින් පිට පැවැත්වෙන මේ විජයග්‍රහණයේ පෙළපාලිය නැරඹීමට එන්න ඇවිල්ලා මේ අපි ඒ අය ලැබපු ජයග්‍රහණය අපි සමරනකොට සමස්තයක් වශයෙන් රටක් හැටියට අපි සමරනකොට අපිත් එක්කම සමග එක්වන්නට කියා. හොඳයි එහෙමනම් රුවන් වනිගසූරි මහත්මට කෝසල වර්ණකුල් සූරි මහත්මට වගේම ගිහන් සෙනුරත්න මහත්මලත් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට තිදනට මායිබුවන් කියලා සමදෙනා. විජයග්‍රහණයේ සමරුම මයි 18 වෙනිදා 2004 වර්ෂයේ මයි 18 වෙනිදා සමරනවා. ඉතින් දිනෝ නිදහස තවදුරටත් ආරක්ෂා කරගෙන මේ රට සංවර්ධනය කර අරගෙන යාමේ නියමෝ වෙන්නේ අපි හැමෝම. ඉතින් ඒ සඳහා අපි හැමෝටම ලොකු කැපවීමක් එහෙම නැත්නම් ලොකු දායකත්වයක් ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. මේ මතක් කිරීමත් එක්ක අපි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් හමු වෙමු වින්දනේ උදෑසනේ. දාසේවන සිකුරාදා දවසේ ලාංකික ඔබට බැතිබර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් සුබ උදෑසන. සිකුරාදා වින්දනයේ උදෑසන හිරුයි තරුයි වැඩසටහන ආරම්භ කරන්න තමයි හදන්නේ. විශේෂයෙන්ම මේ දිනවල වෙසක් සතිය තමයි යෙදিলা තියෙන්නේ. රටපුරා ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සිද්ධ වෙද්දී ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමුගල සිහිපත් කෙරෙන වෙසක් පෝය දවස මීට දින කීපයකට කලින් ලැබුණා. මේ දිනයේ ඔබට හැකියාව තියෙනවා ඓතිහාසික මහියංගන රජමහා විහාරයට ගන්න. ඔබට උත්තම ධාතු වන්දනා කිරීමට සියලු ඉඩ සසර ලබා දීලායි තියෙන්නේ හිරු ටීවී වෙතින්. විශේෂයෙන්ම කියන්න ඕන බුදුදහමේ දහම් සිසිලස අපිට දැනෙන මේ වකවානුවක බෞද්ධ ගීතයක වටිනාකම කොයිතරම් තියෙනවද කියලා ඔබ දන්නවා ඇති නිසාම අද දවසේ බෞද්ධ චරිතයක් ඒ වගේම ඔහු ගැන කතා බහ කරද්දී ලාංකික රසිකයන් අතර හැමදාම ජීවත් වෙන ආදරණීය ගායන ශිල්පියෙකුට තමයි අපි ආරාධනා කරේ. ආයුබෝවන් සුබ උදෑසන සෞසිරි මැදගෙන මහත්මයා. වෙසක් සතිය ගෙවෙද්දී අද දවස් ආරම්භයේදීම ඔබතුමාගෙන් දෙයක් අහන්න කැමතියි. මොකද මෑත කාලේ නිර්මාණය වෙච්ච ඔබගේ නිර්මාණය වෙච්ච බෞද්ධ ගීත අතරින් විශේෂිත බෞද්ධ ගීතයක් අපි වැඩසටහන ආරම්භයේදීම ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ ගැන කතා කරමුද? ඔව් මේ ගීතේ මට ලැබුණේ පූජ්‍ය සිටිනාමලුවේ සීලවන් සහමුද්‍රන්ගෙන් මේ ගීතේ නිර්මාණය මට ලැබුණේ මීට වසර දෙකකට පෙර. ඉතින් මම මේ ගීතේ සංගීතවත් කොට ගායනා කරා තනු යොදලා මම හිතුවේ ඉතාලම රසික ජනතාව ඉතම ආදරෙන් වැළඳගත්තා වූ ගීතයක්. නමුත් මට එකක් කියන්න ඕන අද තමයි මේ රූපහානි නාලිකාවකට හා හා පුරා කියලා මේ ගීතේ මම ගායන්නේ සජීව. හිරුගේ ආරාධනෙන්. හිරුගේ ආරාධනෙන් මේ ගීතේ මට ගායන්න ලැබුණ අවස්ථාවක්. මම සතුටු වෙනවා ඇත්තට මේක. ඔව්. අපි වැඩසටහන ආරම්භයේදීම කසුණු සෝදානමින් ඉන්නේ මේ ගීතයට සංගීතමය වශයෙන් කසුණුට මේ වචනයක් කියන්න ඕනේ කසුණු මේ දැන් තමයි මේ ගීතේ පොඩ්ඩක් පුරුදු පුහුණු වුණේ කිසිම පෙරහුරුවක් නැතුව අද ගයන්නේ. ඔව් හරි ඔබතුමාට අපි ආරාධනා කරනවා ගීතය ගායනා කරන්න. රාගික ලෝකුසක ඉපදි විරාගික මඟ හෙලිකලා බුදු සම්මිඳුනි ඔබ පුදන්නට දසත් වන මල් පිපිදිරා
නෙළු සල් මල් වියන් තලයට එලාලා පවද පියුම් නෙළු සල් මල් වියන් තලයට එලාලා පවද පියුම් බුදු සමිඳුනි ඔබ පුදන්නට දසත් වන මල් පිබිදිලා සරාගික ලෝකුසක ඉපදී විරාගික මඟ හෙළි කළා බුදු සමිඳුනි පුදන්නට දසත් වන මල් පිබිදිලා දෙසුව මංගල දහම් පදයට යොමානාවන සත් සවන් දෙසුව මංගල දහම් පදයට යොමානාවන සත් සවන් බුදු සමිඳුනි තිබුණා මමත් හිටියානම් සරාගික ලෝකුසක ඉපදී විරාගික මඟ හෙළි කළා බුදු සමිඳුනි පුදන්නට දසත් වන මල් පිබිදිලා වැඩසටහන ආරම්භයේදීම ගීතය ඔබ ඇහුවනම් අපි වෙනම තැනකට මේ ගීතය එකඟ ගියා කියලා හිතනවා සෝමසිරි මැදිකර මහත්මයා දැන් බෞද්ධ ගීතයක් වෙන්න පුළුවන් සාමාන්‍ය ගීතයක් වෙන්න පුළුවන් දැන් කලාකරුවෙක් වුණහම ජනතාවගේ සිතුවිලි යහපත් ආකාරයකට ගෙන එන්න මේ වගේ ගීතවලින් පුදුමාකාර දායකත්වයක් එනවනේ ඇත්තටම ඕනම දරුණු පුජ්‍යලේගේ සිස්සතන් සමනය කරන්නට ඒ වගේම බෞද්ධ ගීතේ ඒ වගේ මේ නාදමාලාවල් වලින් පුළුවන් ඕනම දරුණු මිනිස්සෙක් සහැල්ලු කරන්නට සිස්සතන් ඕනම පුජ්‍යලේ පුඩා දරුවෙක් බවට පත් කරන්න පුළුවන් මේ මනස හදන්න පුළුවන් මේ තනු වලින් සහ මේ ගේ පද රචනා වලින් ඉතින් මම හිතනට බෞද්ධ ගීත පමණක් නෙවෙයි සාමාන්‍ය සල්ල ගීතයක් ගත්තත් අද බොහෝ දුරට ඇහෙන ගීතය බැලුම ලේ කුපිත වෙන ගීත බොහෝ දුරට අපට අසන්න ලැබෙන සලස්සෙන්නේ තේ යනුව අපි නිතරම උත්සාහ දරන්න ඕන අපේ මනසට ලහපතක් වෙන මනසට සැහැල්ලුවක් දෙන මේ ගීත සහ නාදමාලා තෝරා ගැනීමට හරි අපිට කියන්නේ සෞසිරි මැදිකර මහත්මයා දැන් මේ බෞද්ධ ගීතයක් රචනා කරද්දී යම් කිසි කෙනෙක් එහෙම නැත්නම් ගායකයෙක් ඒ ගීතය ගායනා කරන්න ඕන කියලා පිළිගද්දී විශේෂයෙන්ම දැන් සමහර අවස්ථාවල බෞද්ධ ගීතයක අරුත අපි ගොඩක් හිතන්න ඕන. ඔව්. මෙතනදී ඒ තෝරා ගැනීම කරන්න ඕනේ කොහොමද? ඇත්තටම බෞද්ධ ගීතයක් නම් අපි බොහෝ දුරට මේ අපි ධර්මයේ ඒ කියන්නේ ගීතයට උපරිම අපි සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ මොකද බුදුන් වහන්සේ ගැන කියන්නේ කාගේ ගැනවත් නෙවෙයි. ඉතින් බුදුගුණ ගායනකට අපි බොහොම පරිස්සම් වෙන්න ඕන බුද්ධත්වයේ පිළිබඳ තියෙන අපේ ගරුත්වය රැකගෙන ගීතයට සාධාරණයක් ඉෂ්ට කරන ගායනීය නාදමාලා යොදන්නෝ ඒ වගේම ගායනා කරනකොට හිතේ තුල මුලින්ම අපේ ගායකයා තුල භක්තියක් ඇති වෙන්න ඕන.
ගාකැතුල භක්තියක් ඇති වෙන්නේ නැත්නම් අපි අසන්නාට බැති රසය ඇති වෙන්නේ නැහැ නේ ගීතේ ශ්‍රද්ධාවක් ඇතුව භක්තියක් ඇතුව ඒ ගීතේ ගායනා කරන්න ඕන එතකොට තමයි අසන්නා තුළ ඒ ශ්‍රද්ධාව ඇති වෙන්නේ හරි අද දවසේ ඔබ ආදරය කරන ආදරණීය කලාකරුවා සෝමසිරි මදගෙදර මහත්මයා තමයි වින්දනීය උදෑසනට ඇවිල්ලා ඉන්නේ ඉතින් තවත් විස්තර අපි ඔහුගේ පෞද්ගලික ජීවිතය ඔහු ආපු ගමන් මග මේ සීල දේවල් කතා බහ කරන්න ඕන කෙටි විරාමකින් පස්සේ संसले आहास गुडवेला ओ भाई ममई दिमंसले दितन तनी वेला संदई तरुई निसंसले आहास गुडवेला ओ भाई ममई दिमंसले तन तनी वेला ये बमरु नटई लोम लसंस नई सितंदेले सितुं पेलई सिहिने लोकयई मल्याए बमरु नटई लोम लसंस नई सितंदेले तुम पेलाई सिहिने लोकयाई बिंबुनादे मधुए इकुम गीते आई मादने ओप पमनई यम सिहिने आई संदई तारुई निसंसले आहास गुडवेला ओ भाई ममई दिमंसले दितन तनी वेला ए बोंद मी दुम सालो रटा दिगे दसुन में वे मायावती एद मट आगे हांदुया ए बोंद मी दुम सालो रटा दिगे दसुन में वे मायावती यद मट आगे हम विन्वन हद सुसुनगे विन्नो वे हम यानि ससुर मगे संदई तारुई संसले आहास गुडवेला
දෙමංසලෙ දිතැන තනිවෙලා සසයි තරුයි නිසංසලේ අහස ගොළුවෙලා ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනිවෙලා යම් කිසි කෙනෙක්ගේ ආදර කතාවක අත්දැකීමක් තමයි රචනය කරලා ඉවරලා ගීතයකින් ප්‍රකාශ වෙන්නේ. සෝමසිරි මැදිරි මහත්මයා මම අහන්න කැමති දැන් ගායකයාගේ අත්දැකීම් නොවන්න පුළුවන් මේ ගීතවල තියෙන්නේ. ඔව්. දැන් ගායකෙක් කියන්නේ දක්ෂ ගායකෙක් තුල තියෙන්න ඕනද මේ සමාජයේ විවිධ සිදුවීම් තමන්ගේ කර ගැනීම? අනිවාර්යෙන් අනිවාර්යෙන් තියෙන්න මොකද බොහෝ දුරට මම විතරක් මේ මේ ගීත ගායන ගායකව හෝ ගායන ශිල්පීන් ඔවුන්ගේ අත්දැකීම් මේ පාද වෙන්නේ බොහෝ දුරට සමහර අවස්ථාවලදී එහෙම වෙන කලාතුරකින්. නමුත් ඒ ගීතය අසන රසිකයාට මේ ගීතය මටයි කිව්වේ. මේක මගේ අත්දැකීමක්. මේ මගේ සිදුවීමක් කියලා එහෙම අයිති කරගන්න පුළුවන්කමක් තියනවා නම් ඒ ගීතය හරි සාර්ථකයි. හරි. එතකොට දැන් ගායකයෙක්ගේ දසාර්ථකයි කියලා කිව්වා. ඔව්. ඒ මත තීරණය වෙනව නේද ජනතාව ගායකයා වැළඳ ගන්නවද නැද්ද කියන එක. ඇත්තටම ඔව්. මොකද ගායකයාට ගායිකාවට ආදර කරන්නේ තමන්ගේ සිතේ තියෙන සිතුවිල්ලක් ඔහුලව තමන්ට ගයන්න බැරි දෙයක් ඔහුලගේ සිතුවිලි ගායකයා හෝ ගායිකාලව තමන්ගේ සිතුවිලි ඉෂ්ට සිද්ධ වෙනවා. තමන්ගේ මුදුන්පත් වෙනවා. එතකොට තමන්ගේ මට තමයි මං ගැන තමයි මේ ගීතය කිව්වේ. මගේ අත්දැකීම තමයි මේ ගීතෙන් කියන්නේ කියලා. එහෙම වුණාම ගායකයා හරහා මේ දායව රසිකයන් වැළඳ ගැනීමේ අවස්ථාව වැඩි. මොකද ඔවුන් හැමදාම තදගිය කරන ඔවුන්ගේ නිර්මාණය බලාපොරොත්තු වෙන නිර්මාණ ගායකයා තුලින් හෝ ගායිකාව තුලින් එළි දක්වනකොට ඔවුන් ගායකයාට නිතර ආදරය කරන්න පටන් ගන්නවා. සෝමසිරි මැදගර මහත්මයා දැන් ඔබතුමාගේ අත්දැකීම අනුව කියන්නේ දැන් බටහිර සංගීතයේ තියෙනවා. බටහිර ගායකයෝ ගායනා කරනවා ගීත රසිකයෝ ඉන්නව අදහස් ගන්න. මේ අපේ රටේ මේ මේ රට තුල ගායකයෝ බිහි වෙද්දී මුලින්ම තෝරාගන්නේ ප්‍රේමණීය ගීත. එහෙම නැත්නම් විරහව. රසිකයාගේ හදවතට රිංගන්න පුළුවන් ක්‍රමයද මේ? ඇත්තටම ඒක හේතුව මොකද ආදරය කියන එකට අපි කවුරුත් කැමතිනේ. දැන් විරහ කියන එක විරහ විඳ විඳේද අපි විරහව විඳිනවා. විරහව අපිට ඒ කියන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ අපි විරහ විඳින්න හැම දිනම කැමතිනේ. ඉතින් මෙතනදී මේ ආදරය කියන එක අපි කවුරුත් කැමති දෙයක්. ආදරයට බාල මහලු වයස සීමාවක් නැහැ. ඉතින් මෙතනදී මූලික වශයෙන් රසිකයා තුලට යන්නටන් අපි ආදරබර ගීතයක් ගයන්න ඕනේ නැත්නම් විරහ ගීයක් ගයන්න ඕනේ. මේ හැම ගායන ශිල්පියෙක්ම ගත්තම මුලින් ගායපු ගීත බැලුවම උදාන වශයෙන් මේ මම ගායනා කරෙත් මුලින්ම රිදවන්න එපා මේ තරම් ඔබේ ආදරේ මාසාගරේ මේ ගීත තුලින් ගායව රසිකයා වැළඳගන්න ඉතාමත් ඉක්මනින් කරන්න පුළුවන්. හැබැයි මේ ආදරබර කියලා කියන්නේ වැඩකට නැති වචන නෙවෙයි. හොඳ අරවත් ගීත අපි ගයන්න ඕන. අර එකම ඉඩ ප්‍රස්තාවේ වැඩි ආදරබර ගීතයක් හෝ විරහ ගීතයක් මුලින්ම ගායනා කළ රසිකයාට එහෙම. හරි. සෝමසිරි මැදගෙදර කියන චරිතය ආශ්‍රය කරන අයත් එක්ක අපි කතා බහ කරද්දී කියන දෙයක් තමයි සෝමසිරි හදවතේ තියෙන දේ අනිවාර්යෙන් එළියට දානවා කෙනෙක් කියලා. මම හරිද? අනිවාර්යෙන්. හරි. දැන් ඔබතුමාගේ ගීත අපිට රසිකයෝ විදිහට අයින් කරන්න කියලා ගීත නැහැ. දැන් මේ මැදිරියට එන්න කලින් අපේ කැමරා ශිල්පී නිෂ්පාදකංශය මේ කට්ටිය මේ ගීතේ තියෙනවද මේ ගීතේ තියෙනවද කියලා අහනවා. මට කියන්න දැන් ඔය ගායනා කරලා තියෙන ගීත වලින් එක ගීතයක්වත් ඔබතුමාගේ අත්දැකීමක් තියෙනවද? මෙතනදී මගේ එක ගීතේ පොඩි අදැකීමක් තියෙනවා. මේ අහිංසකාවිය ඔබටනේ සාප කරන්නේ මා කියන ගීතය අහලා ඇති. නිමල් ගුණසේකරන් සංගීතය කරේ. මේ ගීතේ මගේ ජීවිතයත් හා සම්බන්ධ පොඩි අදැකීමක් තියෙනවා. මොකද මම ආදරය කරන කාලේ මටත් තියෙන යම් යම් බාධක සීමා දැනවිලා තියුණා. ඉතින් ඒ කාලේ තමයි මම ඔය ගීතේ ගායනා කරේ. බොහෝ දුරට මට ගීතේ පද රචනා කළා දුන්නේ ප්‍රවීණ ගේ පද රචක බන්දුළු ජයසිංහ. ඔහු මම හොඳ මගේ මිත්‍රයෙක්. ඉතින් මගේ පසුබිම ගැන ඔහු දන්නවා. ඉතින් මේ නිසාම තමයි මම හිතරේට මේ ගීතය ඔහු මට ලියලා දුන්නේ. මම කියලා නෙවෙයි, මගේ අදහසක් නෙවෙයි. නමුත් ඔහු සිතලා මා ගැන හිතලා මගේ පසුබිම ගැන හිතලා මේ ලියවුණු ගීතය තමයි මේ අහිංසකාවිය ඔබට මේ සාප කරන්නේ මා කියන ගීතය මම ගායනා කරේ. හරි. මාධ්‍ය පළවෙනි වතාවට වෙන්න ඇති වේගකී. හරි. සෝමසිරි වැදගිර මහත්තයා මට කියන්න දැන් ලොකු පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්. පුතාව ශේෂ්ත්‍රේට මේ වෙද්දී ගේන්න මොන වගේ දේවල්ද ඔබතුමා කරන්නේ? සාමාන්‍යයෙන් දැන් එයා සංගීත කටයුතු වල නිරත වෙනවා. ඉදිරියේදී ගීත එහෙම අපිට අහන්න දකින්න. ඔව්, මගේ ලොකු පුතා යසස්කාන්ත මැදගෙදර අපේ ශබ්දාගාරයක් අපිට තියෙනවා. ඔහුටම තියෙන ශබ්දාගාරයක්. ඉතින් පුතා සංගීතයේ
ඔඩියෝ ඉංජිනේරින් කෙනෙක් වශයෙන් ශබ්ද පරිපාලක කෙනෙක් වශයෙන් කටයුතු කරන ගෙදර ශබ්දාගාරේ ඊට අමතරව ආධුනික ගායකයන් සඳහා ගීත නිර්මාණය කළා දෙනවා ඒ වගේම පටිගත කරන නාද තුලිනේ කරන සියලුම කටයුතු කරන්න පුතා ඔහුට හොඳ හැකියාවක් තියෙනවා ගීත ගැයීම පැත්තට යොමු වෙලා නැහැ තාම ඉතින් එයා කැමති නැහැ වැඩි ගීත ගයන්නට ඉතින් පොඩි පුතා සාන්දනුස්ක මැද ගෙදර තාම ඉගෙන ගන්න दू यशोदा रसांजलि मे दर मे सर सामान्यपेलिन विशेष सीपक मगे दू मेवर मे मौरंगे दिन तेमा गीते गायन करीत मगे दू यशोदा रसांजलि मे दर इत तीदनाम संगीत पत्र इत मम की मे कई मे मोन क्षेत्र हर कमे अवबोधे के इसरा हटेन इंक हत पिपेन्ना इन्ना वाले नैतु किसम दनगन क्षेत्र इतक मम उठे इडदेन मुखद मम मट तेरम दंग उन्न दंग क्षेत्र दाँट होने काल की मट तेरम ये कल मम इधर पकना इतक अद्यापन कटित करना हर अभी गुड़ देवल कथा भाकर बादरेकर्ण आदरणीय गायन शिल्पिया सोमश्री मदगर महात्मा तम अद अभी समग मे सुहद कथा बहिने මම තෝරගත්ත මේ ඉස්සර වැඩිපෙම හිතල සොඳයි කියන ගීතය යලිපුපු දන්නේ බැරි හරි අපි අහමු ගීතේ මේ ගීත ගේපල් රත්න බන්දුල ජයසිංහ එදා 1989 මගේ අහිංසකාවේ කැසට් එක ගන්න කර ගීතයක් सिर बंदी ते मे हितवल सुदाय याली पुबुदान्ने दरी एकर अतंगिली ओ बहु समलाय मत युसन्ने हेकी सिर बंदी ते मे हितवल सुदाय याली पुबुदान्ने दरी कर अतंगिली ओ बहु समलाई मत युसन मन कल समन मावत मट आगन बरी उप पतनानु उप लबना दिन मगे हित सतुत उप पियो मन कल समन मावत मट आगन बरी उप पतनानु उपलब्ना दिन मगे हित सतुत इसर बंदी ते मे हितवल सुदाय याली पुबुदान दरी एकर अतंगिली ओ बहु समलाय मट युसन मगे आसरन लोव अदुमा पमन की एय संगवान बरी एक भूतेंगी विन्नुम वेवा पतनिन सुभासी मगे आसरन लोव अदुमा पमन की एय संगवान बरी एक भूतेंगी विन्नुम वेवा पतनिन सुभासी इसर बंदी पेम हितवल सुदाय याली पुबुदान दरी एकर अतंगिली ओ बहु समलाय मत युसन इसर बंदी पेम हितवल सुदाय याली पुबुदान दरी एक
කර අතැගිලි ඔබොහු සමඟයි මට ඉවසන්නේ මට ඉවසන්නේ මට ඉවසන්නේ රාමින් අනතුරු ඔබ රැඳී සිටින්නේ හිරුයි තරුයි වැඩසටහනත් එක්කයි සෝමසිරි මැදගෙදර මහත්මයා තවත් අපිත් සමග ඉන්නවා හිරු මැදිරියේ කතාබහත් එක්ක සෝමසිරි මැදගෙදර මහත්මයා මට කියන්න දැන් මැද භාගය ආපු ගායන ශිල්පියෝ ඉන්නෝනේ ශිල්පිනියෝ ඉන්නවා දැන් මේ කට්ටිය දැන් සමහරු කියනවා ඒ ස්ථාවර අදහස් වල ඉන්නවා කියලා දැන් ඒ කාලේ ඉස්සලාම කැසට් ආවා ඊට පස්සේ CD 30 ආවා ඊට පස්සේ කැසට් ඊට පස්සේ CD DVD මෙහෙම කාලේ වෙනස් වෙනවා නමුත් ප්‍රවීණ ගායන ශිල්පියෝ ශිල්පිනිය අපිට ඒ කරපු ප්‍රමාණය මේ ප්‍රමාණය ඇති අපිට රූප රාමු පැත්තෙන් ඉදිරියට යනවද කියන තැන කුංජ සැකයක් තියෙනවා දැන් ඔබතුමත් ඒ මතයේද ඉන්නේ දැන් තාක්ෂණයත් එක්ක ගැටෙන්න ඕන කියන තැන ඉන්නවද ඔව් හැම දෙයක්ම මොකද කලින් කලට වෙනස් විය යුතුයි අපි එකම තැන රැඳෙන්න ඕන නැහැ නමුත් එක හේතුවක් තියෙනවා අපි මේ තාක්ෂණයත් එක්ක යන ගමනේදී අපි ආපව හැරිලා බලන්න ඕන අපි ආපු ගමනත් එක්ක ගැට්ලක් නොවන ආකාරයට අපි ඒ තාක්ෂණය තෝරගන්න ඕන හේතුව තමයි මොකද අපි ආපු අපි ඇති කරගත්තු මුල් රටාවක් තියෙනවා අපි ඇති කරගත්තු අපට අනන්‍ය වූ ආකාරයක් තියෙනවා ඉතින් ඒයින් එකපාරටම මේ නව තාක්ෂණයට යොමු වෙනවා කියලා අපි ආපු ගමන අත්හැරලා වෙනම මේ තාක්ෂණයත් එක්ක සටන් කරනවට වැඩිය හොඳයි අපි ආපු ගමන රැකගෙන ඒ තාක්ෂණිමුත් ගන්න තියෙන දේවල් මේ අරන් වැඩි දියුණු කරගෙන නිර්මාණ ඉදිරියට කරගෙන යන්නේ මම නම් දකින්නේ. හ්ම් හ්ම්. ඉතින් ගොඩක් දුරට අද දැන් රූප රචනා කලාවනේ දැන් අද ඇවිල්ලා තිනේ. හ්ම් හ්ම්. ඉතින් මෙතනදී ඇත්තටම ගීතයක් රසවින්දින්ට තියෙන ඉඩ කඩ අඩුයි. දැන් රූප මේ ගීතයක් අපි කලින් ප්‍රවීණ ගායක ගායකව කියන සින්දුමි රූප රචනා එන්නේ ඉස්සලා අපි කණෙන් අහලා. හ්ම් හ්ම්. අපි මනසින් හිතා ගන්නවා ඒකට ගැළපෙන චිත්‍ර රූපේ මේ මේ විදිහට එන්නද මේ විදිහට හිතනවා. ඉතින් ඒක හැමදාමත් 10 දිනකට 10 දිනාට 10 ආකාරයක් හිතා ගන්න පුළුවන්. නමුත් අද හිතන්න දෙයක් නැහැ. රූපහණිය බැලුවා ගීතය ඇහුවා ගීතය යන ගම ඊට මොන හෝ ගැලපෙන රූප රාමු ටිකක් පෙළ ගැස්සුවා ඉතින් රූප ඒ රූප රාමු මැකිලා යනත් එක්කම ගීතය තමතකලා යනවා හිතන්න දෙයක් නැහැ රස විඳින්න තරම් දෙයක් නැහැ මනසේ ඉතින් මෙන්න මේකයි තියෙන මේ රූප රචනාවල තියෙන අනිසි පැත්ත හරි දැන් ඔබතුමාට මම දෙයක් කියන්නම් දැන් සාමාන්‍යයෙන් සොමසිරි මැදිර මහත්මයා දැන් ඔබතුමාලා වැඩිපුර කට්ටිය ඇහුවේ කණි ඒ කාලේ ඉඳන් දැන් යම් කිසි කෙනෙක් ඇස් දෙක පියාගෙන බස් එක නිින්දෙන් හරි අඩ නිින්දෙන් හරි යද්දී ඔබ තුමාගේ සින්දුවක් ඇහෙද්දී මේ සෝමසිරි මැදගෙදර කියන ඒ මතකය තියෙනවා දැන් මේ දේ ඇති වෙන්නේ කොහොමද දැන් වර්තමානයේ නම් සමහර වෙලාවට ගායකයා දන්නේ හැබැයි විෂුවල් එක දගෙදී තමයි අඳුරගන්නේ මහ විෂුවල් එකට හේතුව තමයි අද වර්තමානයේ අපට ඇහෙන හඬවල ඔක්කොම ඒකාකාරී බවක් මට නම් තේරෙන්නේ මේ 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 අසවල් ගායකයාගේ හඬ මේ අසවල් ගායකයාගේ හඬ කියලා වෙන් වෙන් වශයෙන් තෝරගන්න අමාරුයි. ඇහැට දැක්කේ නැත්තම්. නමුත් ඒ පැරණි ගායකයන්ගේ අපිට ගීතයක් කියනකොට ආ මේ අසවල් කියන්නේ කියලා අපි රූප දකින්න ඕනේ නැහැ. හඬ අපට මතකයි. ඉතින් දැන් තියෙන හඬවල් හොඳ දැන් මොකද නවපරපුරේ අධක්ෂයනේ මම ඉන්නේ හොඳ දක්ෂයෝ. හොඳම දක්ෂ කට්ටිය අද නවපරපුරේ ගායන ක්ෂේත්‍රෙට බිහිලා ඉන්නවා. නමුත් අර හඬවල් ගත්තම අර අනන්‍ය හඬවල් ඒ අර මේ පැහැදිලිව හඳුනාගත්ත මේ හඳුනාගන්න බැරි විදිහට තමයි හඬවල් තියෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් දුරට අපිට අර විෂුවල් එකක් දැක්ක මේ ස්ක්‍රීන් එකේ දකින්න හැරෙන්න හඬින් ඇහුවේ කණින් ඇහුවත් අපිට තෝරගන්න බෑ. දැක්කොත් පුළුවන් මේ අසල කියන්නේ කියලා. හරි. සෝමසිරි මැදගෙදර කියන්නේ මේ තමන්ගේ සංගීත ශ්‍රේෂ්ඨයේ සෑහෙන දිගු ගමනක් ආපු කෙනෙක් ආරම්භය ගැන මතක් කරද්දී සුන්දර අත්දැකීම් නෑ ඔබ ඔබ ඒක අසුන්දරයි ඇත්තටම අපි කතා කරමු මේ ක්ෂේත්‍රයට මම ආවේ කටුක අත්දැකීම් මැදින් මම එදනස 80 ජාතික තනුස සභාවේ යුංගී කණ්ඩායම තුලින් ආවේ මම ආවේ ගමින් නූලි දිස්ත්‍රික්කයේ වලපනේ තෙරිපැහ කියන හද්දා පිටිසර සුන්දර ගමින් තමයි මම බිහි වුණේ ඉතින් මම සංගීත ක්ෂේත්‍ර ජාතික තනුස සභාවට ආවිලා සංගීත කණ්ඩායමට බැඳිලා අවුරුදු 4 ලලිත කලාවේදී ඩිප්ලෝමා පාඨමාලාව හදාරලා ඉන් අනතුරු තමයි සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ. ඉතින් මම වර්තමානයේ ජාතික තනුස සභාවේ සංස්කෘතික අංශයේ දිස්ත්‍රික් තනුස සංවිධායක කෙනෙක් වශයෙන් කටයුතු කරනවා. ඊට අමතරව තමයි මම සංගීත කටයුතු කරන්නේ.
ඉතින් මේ ආපු කටුක ගමන නිසාම තමයි මම විතරක් නෙමෙයි අද ක්ෂේත්‍රයේ ඉන්න ඕන ප්‍රවීණ ගායන ශිල්පී ගායකයෙක් ගත්තොත් උන් ඇවිල්ලා තියෙන පසුබිම බැලුවම ඉතාමත් කටුකයි මේ රෝස මල් යහන තුලින් කවදාකවත් අපි සංගීත ක්ෂේත්‍රයෙන් පමණක් නෙවෙයි කිසියම් ක්ෂේත්‍රයක් අපිට ජය ගන්න බෑ අපි කට්ට කාලා දුක්ඛින්දලා එන්න ඕනේ එතකොට තමයි අපට අනාගතයට යන්න පුළුවන් අපි වැටෙන්නේ නැත්තේ ඒකයි දැන් මොන රැලියාවත් අපි හැමදාම තියෙන අපි වැටෙන්නේ නැහනේ ඇයි අපි දන්නවා අපිට මේ බඩගින්නද නින්දද අවුවද වැස්සද මේ වැස්සට මේ මේ හැම දෙයක්ම ඔරොත්තු දෙනවා අවුවට වැස්සට අපි තෙමිලා පුරුදුච්ච මිනිස්සු මහ පොලේ අඩි ගහලා ඉන්න අඩිය ගහලා ඉන්න මිනිස්සු ඕන තරක මට දැන් උඩ කිලෝමීටර් 10ක් 20ක් 30ක් හරි පහින් යන්න පුළුවන් වාහනයක් නැතුව මම මට වාහනේ තිබ්බත් මම මේ වැඩි දුරට යන්නේ පහින් ඒක ඒ ඒ අපි සැබෑ දේ සැබෑ තත්ත්වෙන් දකින්න පුරුදු වෙලා ඉන්න ඕන මහ පොලේ රස්නේ අදටත් දැනෙනවා ඒකයි හරි සම්සිරි වැදගර මහත්මයා අපුරු දේවල් ටිකක් කියන්නේ තව දේවල් මේව හාරා උස්සන්න ඕන ඉදිරියේදී මට කියන්න ඊළඟට මොකක් තෝරගන්නේ ගීතේ මම ඊළඟට තෝරගත්තේ රිදවන්න එපා මේ තරම් මම ගායකෙක් වෙන්න ඉස්සලාම ගායපු ගීතය රිදවන්න ඔය පළවෙනි ගීතේ දන්නේ 84 පටිගත කරේ නිමල් ගුණසේකරයන් සංගීතවත් කරේ බන්දුල් ජයසිංහ ගේ පද රචනය කරේ රිදවන්න එපා මේ තරම් කියන ගීතය ඔබයාදරි මාසාගර කියන මේ ගීත තමයි මුලින්ම ගායනා කරේ ඒකෙන් රිදවන්න එපා මේ තරම් ගීතයේ අතීතේ මතක් වෙන්නත් එක කියමු හරි රිදවන්න එපා මේ තරම් ඔබ ආදරේ මට නම් හඬවන්න එපා මේ තරම් ඔබේ ගීතේ මානම් රිදවන්න එපා මේ තරම් දොඩනාවදනේ හෙලනා බැල්මේ වෙනසක් ලකුණු වෙලා අහිතක් සිතුවේ වරදක් කීවේ නෑ මා කිසි දවසේ දඳුනේ රිදවන්න එපා මේ තරම් ඔබ ආදරේ මට නම් හඬවන්න එපා මේ තරම් ඔබේ ගීතේ මානම් රිදවන්න එපා මේ තරම් කිසිදානුපතුමි අන්කෙනෙකුන්ගේ හදවත රැඳි සෙනෙහේ සසරේ සරණා මතු හැම බව ඔබම යොපිලේ සරණේ ලඳුනි රිදවන්න එපා මේ තරම් ඔබ ආදරේ මට නම් හඬවන්න එපා මේ තරම් ඔබේ ගීතේ මානම් රිදවන්න එපා මේ තරම් ඔබ ආදරේ මට නම් හඬවන්න එපා මේ තරම් ඔබේ ගීතේ මානම් රිදවන්න එපා මේ තරම් රිදවන්න එපා මේ තරම් සොමසිරි මැදගෙන මහත්මයා දැන් 1984 එක්තරා ඒ දිනේ එක්තරා වෙලාවක ජනතාව අතරට මේ ගීතය
අහන්න ලැබෙනවා. ඔබ පළවෙනි පියවර තබනවා. ඒ ඒ ජනතාව වැළඳ ගැනීම නිසා අද ඔබයි මායි මෙතන හිරු ටීවී එකේ කතා බහ කරනවා. එතනයි වෙනස වුණේ මීට අවුරුදු ගණනාවකට කලින්. 84 ගායනා කරේ. 1984 කියන්නකෝ මේ මුලින්ම ඉතින් ඔබතුමාගේ ගීතේ ජනතාව අතරට ඇදි මොන වගේ හැඟීමක්ද ඇදෙන්නේ? ආ මම හිතන්නේ මම සංගීත ජීවිතයේදී මම දුක්ඛිත අවස්ථාවේ වගේම සතුටු වෙන අවස්ථාවේ මටයි මුලින්ම මම ගායනා කරලා ගීතේ මම ගෙදරට ගිහිල්ලා කිව්වා කට්ටියටම අසල් වෙලාවට රේඩියෝ මේකේ යනවා මම ගීතය ප්‍රචාරය වෙනවා කියලා මුළු ගමටම එන්න කියලා මම රේඩියෝ එක දාලා ආහ හිටියා. නමුත් ගීතේ ප්‍රචාරය වුණේ නැහැ. එදා මට පුදුමාකාර විදිහට දුකක් ඇති වුණා. හැබැයි එදා මම සැලුනේ නැහැ. ඉතින් පසු කාලින මේ ගීතේ ගුවන් විදුලියෙන් ඇහෙනකොට පුදුමාකාර විදිහට සතුටක් ඇති වුණා. තමන්ගේ නිර්මාණයක් තමන්ට ඇහෙනකොට දැනෙන සතුට මිල කරන්න බෑ. ඒ මට විතරක් නෑ හැම එක්කෙනෙකුට එහෙමයි. ඉතින් පුදුමාකාර සතුටක් ලැබුණා. ඊට පස්සේ මම ඔබේ ආදරි මහා සාගරය ගායනා කරා. ඒ වගේම සඳයි තරුණ සංසලේ ආසයන් ඔෆිස් මුදලට ඔය ගීත හතර තමයි මුලින්ම ගායනා කරේ. ඉතින් මේ ගීත හතර ඉතාමත් ඉහළින් දයබ රසිකයන් වැළඳගත්තා. අදත් ඒ ගී හතර මම වේදිකාවේ රාත්‍රියේදී ගායනා හැමදාමත්. ඉතින් ඉල්ලනවා ඒ ගීත. හරි අපිට කියන්න දැන් ඔබතුමා ඒ කාලේ මේ මේ දේ Tamanට දැනුණ විදිහයි දැන් අද සමහර විට ඔබතුමා වාහනේ යනවා වෙන්න පුළුවන්. ඔබතුමා රේඩියෝ ගහගෙන යනවා. සොමසිරි මැදගෙදරගේ ගීතයක් යනවා. දැන් 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 කොහොමද දැනෙන්නේ? ඒ පුදුමකාරී වෙලයි මේ. මොකද සමහරට මම වාහනේ එළනකොට ඉතින් මගේ ගීත මම මේ නාලිකා මගෙන් ඇහෙනවා. මට ඒ වෙලාවේ මම අහිංසක සතුටක් ඉඳිනවා. මම කිසියම් තැනකට ආව නේද කියලා. හරි. තව දෙයක් දැනගන්න ඕන දෙයියන්ගේ පිටෙන් 1984 තිබ්බ හඬ අදත් තියෙන ඒ විදිහට. විශේෂයක් කරනවාද කටහඬ පිළිබඳව? ඔව් ඇත්තටම මම හැමදාමත් වාගේ පුරුදු පුහුණු වෙන ස්වර අභ්‍යාස ටිකක් කියන මම ගයනවා. මේ දිනවල නම් මම අරට නිදි මරලා මට අසනීප තත්ත්වෙන් සටියක් හඬ වෙනස් වෙලා තියෙන්නේ. නමුත් මම හිතනට වැඩි වෙනසක් නැහැ. කොහොම වුණත් මම හරි පරිස්සම් යනවා මේ මොකද අපේ උගුරනේ අපේ තියෙන වැදගත්ම කොටස. ඉතින් මේ කොටස පරිස්සම් කරගන්න උත්සාහ දරන හැමතිස්සෙම. මොකද මම මේ සැර සහ සීතල මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. කවදාකවත් එහෙම නැහැ. මිතික් පාවිච්චි කරන්නේ නැහැ. අනාගතයටත් නැහැ. ඉතින් ඒක නිසාමත් මම හිතරේට මගේ හඬ ටිකක් එහෙම තියනවා කියලා මම හිතෙනවා. හරි. ඇත්තම වෙසක් සතියේ ආදර්ශමත් චරිතයක් තමයි සෝමසිරි මැදගෙදර කියන්නේ. ඇත්තම ශ්‍රේෂ්ඨයේ උණ කෙනකින් අහුවම හරි නිවිච්ච චරිතයක් කියලා කියනවා. විශේෂයෙන්ම ඔබතුමා අද මේ විදිහට ඉන්න තමගේ ආදරණීය බිරිඳගෙන් පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා. අනිවාර්යයෙන්මයි බිරිඳ නීලා මැදගෙදර. ඉතින් ඇය තමයි මම මේ ගමනට මට විශාල මහඟු අත්ලක් සපයන්නේ. මගේ සියලුම කටයුතු වලට උදව්පකාර කරන අය. හැමදේම මට නිදහසේ මගේ කලා කටයුතු කරගෙන යෑමට උදව්පකාර කරනවා. ඉතින් ඒ පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. බොහොම සතුටින් අපි මම ලොකු පුතා පොඩි පුතා දුව මගේ බිරිඳ මම අපි පත් දෙන බොහොම සතුටින් අපේ නිවහනේ ගත කරනවා. මේ ඉඩ ලැබෙන හැම මොහොතකම සතුටින් සාමදානින් ඉන්නවා. හරි අපි කතා බහ කරන ගාම ගීත රසයටත් යන්න ඕන කසුන් සූදානමින් ඉන්නේ මොකද්ද දැන් තෝරගන්නේ අපි තෝරගත්තා ඔබගේ දෝතින් පිදුආදරේ ඒ ඔබගේ දෝතින් පිදුආදරේ මේ ගීතේ මම ගායනා කරේ 1992 සිතබින්දු කැසපටේ මේ ගීතත් ගේපද රචකයා බඳුළු ජයසිංහ සංගීතවත් කරේ ප්‍රවීණ සංගීතයේදී රෝණ වීරසිංහ හරි ඔබගේ දූතින් පිදූ ආදරේ යලිනි මා වෙන්නේ පාම කෙරේ සසර වසනා තුර හිඳිමු ඔබ හාමිම අහස සඳසේ බැඳී ආදරේ ඔබගේ දූතින් පිදූ ආදරේ හිත් බිඳේවි ඇසුරින් මිදේවි ලෝකෙන් නැගේ චෝදනා ඉවසන්න වේවි සැනසුම් ලැබේවි ආයිත් නොවේ වේදනා ඔබගේ දූතින් පිදු ආදරේ
අලිනි මා වෙන්න පාම කෙරේ සසර වසනා තුර හිඳිමු ඔබ හාමිම අහස සංගසේ බැඳී ආදරේ ඔබගේ දූතින් පිදූ ආදරේ හඳුනක් වැටේවි සුසුමත් නැගේවි දෑතින් වසා ආදරේ නොසැලෙන් දයාවි අහිතක් නොවේවි මානම් සදාදරේ ඔබගේ දූතින් පිදූ ආදරේ යලිනි මා වෙන්න පාම කෙරේ සසර වසනා තුරා හිඳිමු ඔබ හාමිම අහස සඳසේ බැඳී ආදරේ ඔබගේ දූතින් පිදූ ආදරේ යලිනි මා වෙන්න පාම කෙරේ සසර වසනා තුරා හිඳිමු ඔබ හාමිම අහස සඳසේ බැඳී ආදරේ ඔබගේ දූතින් පිදුවාදරේ සිකුරාදා හිරුයි තරුයි වැඩසටහනේ අවසාන විනාඩි කිහිපය තමයි ගෙවිලා යන්නේ සොමසිරි මැදගෙදර මහත්මයා අපි සමග ඉන්නවා තාම ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරද්දී බෞද්ධ ගීතයක රසය වුණේ කියලා කියන නිසාම සල්සපු පිපිලා ලුම්බිනි වෙන මේ ගීතේ කොටසක් කියන්න කියලා ලොකු ඉල්මේමක් තියෙනවා ඔබතුමාට පුළුවන් මේ ගීතේ මම ගායනා කරේ 84 සෛලි වාජ්‍යන්තයන් තමයි මේ පද රචනය සහ සංගීතය කළ දෙන මේ ඊටාම ජනප්‍රිය ඒ කාලේ බලමු කියලා සල්සපු පිපිලා ලුම්බිනි උයනි අසිරිය පලවේ විසක් දිනි භව මිරිඟු සංසාර සාගරේ භව මිරිඟු සංසාර සාගරේ ලෝකා ලෝකය උදාවෙලා ලෝකා ලෝකය අද දවස ලාංකික බැතිබර ජනතාවට සුවිශේෂී දවසක් මහියංගන රජ මහ විහාරයට ඔබට එන්න කියලා අපි බැතිසිතින් ආරාධනා කරනවා හිරු උත්තම ධාතු වන්දනාව සඳහා. ඒ වගේම ඔබට මේ අවස්ථාව වටිනා අවස්ථාවක් කියලා මතක් කරනවා. ඒ පුණ්‍ය භූමියට නැවත සැරයක් ඔබට මේ වෙලාවේ යන්න අවස්ථාව ලබා ගන්න කියලා මතක් කරන ගාම අපේ වැඩසටහනේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. ඇතැම ආදර්ශමත් චරිතයක් අද දවසේ අපේ වින්දනී උදෑසනට අපි ආරාධනා කළේ ඔහුගේ ජීවිතයෙන් අපිට යමක් ගන්න තියෙන හින්දා අපිට කියන සොමසිරි මැදගෙදර මහත්මයා අවසාන වශයෙන් දැන් ඔබතුමා මේ ශේෂ්ත්‍රයේ ඉද්දී ඔබතුමා වැඩි දේවල් අල්ලගන්න උත්සාහ කරන්නේ නැති චරිතයක්ලු. ඒ ඒ තියෙන දේෙන් තමන්ගේ ජීවිතේ වෙන කෙනෙකුටත් බලපෑමක් වෙන්න නැතුව සාර්ථක දිවියක් ගෙවන අපි කතා කරමු අවසාන වශයෙන්. ඔව් ඇත්තටම මේ මගේ ජීවිතේ මම ගොඩාක් දුරට වැඩි දේවල් හිතන්නේ මට ලැබෙන ආකාරයට මම ලැබෙන දේන් සතුටු වෙන කෙනෙක්. ඉතින් වැඩිපුර දේවල් මගේ ඔළුවට ගොඩ ගහගන්නේ නැහැ. නමුත් මගේ තරමුණු තියෙනවා. එක් එක් අරමුණු ඉදිරියට සාර්ථක කරගැනීමට තමයි මමත් උත්සාහ දරන්නේ. ඒ අරමුණු මේ වෙනකොටත් සඵල වෙලා තියෙනවා කීපයක්ම. ඉතින් තවදුරටත් මම බලාපොරොත්තු වෙන මගේ දරුවන් යහ සමාජයට යහපත් දුවදරුවන් වශයෙන් බිහි කරලා මේ උන් ඉදිරිපත් කළ සමාජගත කරලා උන්ට හොඳ අනාගතයක් හදන්න තමයි එකම බලාපොරොත්තු. ඒ වගේම හොඳ තවත් මීට වඩා තව හොඳ කලා නිර්මාණ ටිකක් කරලා යහපත් කලාකරුවෙක් වශයෙන් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි ලැබුණු මිනිස් ආත්මයට අපි විසින්ම සාධාරණයක් කරන්න ඕන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියවෙන්නේ ඒ දෙමයි. ඒ නිසා අපේ ජීවිතය සාර්ථක කරගන්න දහමෙන් ලැබෙන අවබෝධයේ ආදේශයක් කරගන්න ඕන කියන මතකය අවදි කරන ගම අවසාන වශයෙන් ඔබතුමාට යමක් කියන්න තියෙනවා.
ඒවාගේම සීපක්කන්ට මේ ආතමේ ඉදිරියේදී මගේ බලාපොරොත්තුවක් තියෙනවා මගේ ඒක පුජ්‍යල ගීප සංගයක් කරන්නට සඳයි තරුයි නමින් ඉතින් ඒ සඳහා මේ දිනවල කටයුතු සූදානම් කරගෙන යනවා ගොඩක් දුරට බොහොම දැනට තියෙන මේ ආර්ථික ප්‍රශ්න දිහා බලනකොට ආවම මට්ටමින් වියදම් මා කියන විදිහට තමයි මේ ප්‍රසංගය මම සංවිධානය කළා තියෙන්නේ විවිධ වූ ආයතන වලට ඒ වගේම ආරමුදල් රැස් කර ගන්න සංවිධානය තියෙනවානේ ඒ සංවිධාන වලට දීම සඳහා තමයි මම ප්‍රසංගය විශේෂයෙන් සැලසුම් කළා තියෙන්නේ ඉතින් බොහොම සාධාරණීකරණ මිලකට තමයි මේ ප්‍රසංගය මම ඉදිරිපත් කරන්න රට රටා යන්න බලාපොරොත්තු වෙන්නේ හරි ඔබතුමාට අවසාන වශයෙන් චිරන් ජයතු සාර්ථක ජීවිතයක් ගත කරන්න ඉදිරියටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් හිරුයිතරුයි වැඩසටහන අවසන් කරන්නේ සෝමසිරි මැදගෙදර මහත්මාගේ ගීතකින් තමයි බොහොමත්ම ස්තුතියි ගොඩක් ඉස්ස මුතු මුතු ඇස්සේ පටකොඩයේ තනි වෙලා සුතු මුතු මැණිකේ කොහි යන්නේ සැරසෙලා තෙමි තෙමි වැස්සේ ඇයින්නේ හිනහිලා යමු අපි හනිකේ එක කුඩේ සැඟවිලා ආලුවේ වැහි පීරමේ තනි වී බලා හිඳින්නේ කාටද පවසන්නකෝ ඔබගේ සිනේ පුදන්නේ මා ලැබූ සිත් වේදනා ඇයගේ ලොවේ පෙරදිනේ නෑ නැකි මතකෙන් මගේ එය මාසිතේ දරන්නේ මුතු මුතු ඇස්සේ පටකොඩේ තනි වෙලා සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසෙලා තෙමි තෙමි වැස්සේ ඇයින්නේ හිනහිලා යමු අපි හනිකේ එක කුඩේ සැඟවිලා ජීවිතේ හැම කාලයේ ඔබගේ ලොවේ රැඳෙන්නේ රැඳිවා දුක හා සැපේ හිඳෙමේ පලා නොයන්නේ මේ ලෙසේ තනි ජීවිතේ සැමදා ගෙවා පතන්නේ ආදරේ පිළිගන්න බෑ යලි මා මුලා නොයන්නේ මුතු මුතු ඇස්සේ පටකොඩේ තනි වෙලා සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසෙලා තෙමි තෙමි වැස්සේ ඇයින්නේ හිනහිලා යමු අපි හනිකේ එක කුඩේ සැඟවිලා යමු අපි හනිකේ එක කුඩේ සැඟවිලා යමු අපි හනිකේ එක කුඩේ සැඟවිලා